समन्ताचक्रवालेषुवत्रा गच्छन्तु देवता सत्तमं मुनिराजस् सुनन्तु सग्मुक्तं धम्मश्रवणकालो अयं वदन्ता धम्मश्रवणकालो अयं वदन्ता धम्मश्रवणकालो अयं वदन्ता नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स एवं मे सुतं एकं समयं आयस्मा बक्कुलो राजगहे विहरति वेलुवने कलंदक निवापे अतको अचेल कस्सपो आयस्मतो बक्कुलस्स पुराण घी सहायो येनायस्मा बक्कुलो तेनुपसंकमी उपसंकमित्वा आयस्मता बक्कुलेन सद्धिं सम्मोधि सम्मोधनीयं कथं सारणीयं वीतिसारित्वा एकमंतं निसिन्नो को अचेल कस्सपो आयस्मंतं बक्कुलं एतत् वोच्चे पिंगवत्नि भाग्यवत् बुदुरजानन् वहन्सेगे शासन धर्मे तुल देवेनि धर्म संगायनावेदी කීවෙනි ධර්ම සංගායනාවේදීද දෙවනි ධර්ම සංගායනාවේදී මජ්ක්‍ධිම නිකායට එකතු වෙච්ච දේශනාව තමයි අද අපි දේශනා කරන්නේ. ඒකට හේතුවක් තියෙනවා. දැන් මේ කතා කරන බක්කුල මහරහතන් වහන්සේ ගැනද? මද මාතෘකාව බක්කුල සූත්‍රයනේ. ඒ බක්කුල සූත්‍රය දේශනා කරන්නේ බක්කුල මහරහතන් වහන්සේනේ. බක්කුල මහරහතන් වහන්සේගේ ජීවිතයේ අවුරුදු 80ක් ගිහි ජීවිතේ ජීවත් වුණා. 80 වෙනි තමයි බුදුරජාණන් වහන්සේ මුණ ගැහිලා තියෙන්නේ. ඒ 80 වෙනි ඉඳන් බුද්ධ පරිනිර්වාණයට කියද 45ක්නේ අවම උපරිම වශයෙන්. අපි කිව්වා 40ක් ගියයි කියලා. පරිනිර්වාණයෙන් පස්සෙත් 40කට ආසන්නව මේ ස්වාමීන් වහන්සේ තව වැඩි ඉඳලා තිබෙනවා. එහෙනම් වයස අවුරුදු 160 තමයි මේ කියන දේශනාව දේශනා කරලා තියෙන්නෙත් ඒත් ගිහි කාලේ යාළුවෙට එයාටත් එච්චරම වයසයි. අන්න එක අපි තීරු මොකද ගිහි කාලේ යාළුවෙන් නම් 80ක් තව වයසකතු වෙන්න එයාටත් එයාත් වයසයි. දෙන්නම දීර්ඝාෂි ලබු දෙන්නේ යාළුවගේ නම තමයි අච්චේල කස්ස. හොඳට අහලා ඇති අච්චේල කස්ස. මෙයා මේ පරිබ්‍රාජකෙක් වෙන ආගමක මහාන වෙච්ච කෙනෙක්. ඉතින් ආවේ නිකන් අර යාළුවගෙන් සැප දුක අහන්න වගේ ආපු චරිතයක් මේක. අපේ ගත්තොත් අපි ගිහි කාලේ ඇසුරු කරපු යාළුවව රිටියනම් හොඳට හිතට වැදිච්ච කෙනෙක්. යාළුවා මහනුණයි කියලා අතාරින්නේ නැහැ. හොයාගෙන එනවා. එහෙම ආපු වෙලාවත් තමයි මේ කියන්නේ. තමන්ගේ යාළුවා මහන වුණා. ඇවිල්ලා අහන කොහොමද සැපසනීප හොඳින් ඉන්නවද? අහනවා. මොකද කියන්නේ ඔබට යාළුවෙක් හම්බුණා මහන්න නැද්ද? සැපෙන් ඉන්නවද හොඳින්? ඒක බුදුරජාණන් වහන්සේගේ පවසිරිතක්. කෙනෙක් ආවම සුවදුක් ඉමසි. එහෙනම් අපි ගැන කවර කතා අපි අහන්න ඕනේ නැද්ද? අපිත් අහන්න ඕනේ. කැවුමක් හරි කුකසක් හරි තිබුණොත් වැඩිපුර දෙන්න ඕනේ ආවොත්. කන්න ගෙවල් වලනම් දෙනව නේ, තේ දෙනව, බතුත් දෙනව. ඊට පස්සේ අතින් අල්ලලා දෙන්නේ මොන අතින්ද? මොන හරියෙන් අල්ලන්නේ වැලමිටින්නේ. වැලමිටින් අල්ල බත් දෙනවා. අමුතු බත් දීම අතැල්ලීමෙන්
දැනේ කියලා ඉතින් ගෙදර යනවා දැන් බත් ලැබෙන්නේ නැහැ කියලා දැන් දන ගන්න පුළුවන් කොහෙන් ඇල්ලුවොත් වැලමිට හරියෙන් ඇල්ලුවොත් දන්න දැන් නම් මේ බත ලැබෙන බතක් නෙවෙයි යාළුවව අපහසුවටපත් කරන්න නැතු මම ගෙදර යා යුතු බව දැනගත යුතුයි මොලේ තියෙනව නා මැණික් කටුව හරි ඇල්ලුවොත් තදට තදට ඇල්ලුවොත් බත් ලැබේ කාලම යන්න ඕන බතුත් කාලා කිරිත් කාලා ටිකක් නිදාගෙන යන ලැබේ ඒ කියන්නේ හොඳ යාළුවෙක් අවංක යාළුවෙක් නිසා බොරු යාළුවෝ කොහෙන්ද ඇල්ලුවේ වැල මිටේ උඹ පළයන් පළයන් බත් නෑ කියලා කියන්නේ අල්ලල කිපෙන්නවනේ දැන් මේ යාළුවා ආයෙනවා අවුරුදු 160 දී එන්නේ ඉච්චර කල මොනායි කරේ පින පෑදියා තිබිලා අපි අහන්නේ ඇයි මෙච්චර පමා වුනේ පින මතු වෙන්න ඕන අපි ගැන කවර කතාවද සද්දේව රජතුමාට පවා බුදුරජාණන් වහන්සේ අවස්ථා දෙකක මග අරිනවා ඇයි මග ඇරියේ නුවණ මොහුකුරා ගිහින් නැහැ පින පිරලා නැහැ එතකොට පින තිබුණත් නුවණ මොහුකුරා ගිහින් නැත්තම් බුදුවරු දහම් දසන්නේ නැහැ ඒ නිසා දෙවරයක් භාග්‍යතුන් වහන්සේ සමාපත්තිර සම්බදිනවලු ඔය උරු වෙලා ජනවාසල ඒ කියන්නේ බුදු වෙච්ච අලුතත් ආවලු ඒත් සමවත සම්මතුණලු දෙවනි මතවත් ආවලු දෙවුරම් වේරට ඒ සම්මතුණලු එනකොට සම්මදින යනකොට හැරෙනවා කොහොමද එන අපිත් එහෙම කරන්න වෙනවනේ හිටපොකම සමාහෙට වැඩ කර නැති කෙනෙක් එනවනම් අපි නිදා ගන්නවා දොර වහන් ඉන්න ඕනේ ගියාට පස්සේ දොර අරින්න ඕනේ අදින් බුදුරජාණන් වහන්සේම කළා අපිට තේරෙනවා නේ අපිට හැමදිස්සෙම තේරෙන්නේ නැහැ ඕක දන්නව නම් මේ මිනිස්සයා සම කතා කිරීමේ මගේ කුසසිත ඇති වෙන්නෙත් නැහැ මට පින සිද්ධ වෙන්නෙත් නැත්නම් එයාට වැඩක් වෙන්නෙත් නැත්නම් ඒකනේ මං කිව්වේ බස් එකේ දි නිදා ගන්නවයි කියලා බොරු නින්දක් අහලා තියෙ මං කියලා තියෙනවා නේද එහෙම අපිට වැඩ කර නැති කෙනෙක් හම්බුනොත් මම ඇස් දෙක පියාගෙන සමහර වෙලස නිදාගත්තත් කතා කරනවා නින්දෙන් ඇහැරලා මම උත්තර දෙන්න වෙන්නේ. මොකද ගොඩක් කතා කරන සුදුසු අය අපිට හම්බ වෙන්නේ නැහැ. අපිට හම්බ වෙන්නේ කතාවට සුදුසු නැති අය. ඒ නිසා අපි මොණිච්චාවට පොඩ්ඩක් කිනා වෙලා යන්නේ කොහෙද කියලා අහලා යන්තන අහන්නේ ඇයි ඉක්මනට? කොතනින් බහිද්දද කියලා දැන් සතුටු වෙන්න එපා ඉක්මනට අහගෙන ඕක. මේ දැන් අපි හිතමු කොළඹ බස් එක යන්නේ. නගින හාමුදුරුවෝ මාතරින් බහිනවා කියලා ආරංචි වුණ සතුටක්. ඇයි? මේ නොගැලපෙන කෙනා මට මාතරින් පස්සේ නෑ නේ භික්ෂුන් වශයෙන් අපිට ඉතින් හාමුදුරුවනේ හම්බ වෙන්නේ හතාවට ඒ හම්බ වෙන හාමුදුරුවෝ ගැලපෙන්නේ නෑ වගේ නම් ඉක්මනට අහගන්න ඔබ වහන්සේ කොහෙද යන්නේ කොහෙද වටින්නේ කියන මම මාතර යන්නේ ආ බොහොම හොඳයි ඇයි මාතරින් පස්සේ මර නිදහසේ ඉන්න පුළුවන් කතාවට අහු වෙන්නේ නැහැ ගිහියේ වළුනට ප්‍රශ්නයක් නෙමෙයි ගිහියේ මිනිස්සු අපිත් එක්ක කතාවට එන්නේ නැහැ හරි බයයි මෙහා වඳුරට මූලක් ගාය තියෙද්ද නැහැ වටාපතින් ගා ඔලුවට ගහයිද නැහැ එක එක ಜಾති ගා වඳුරුන් ඉන්නේ ඉතින් මිනිස්සු බය කතාවට එන්නේ නැහැ බයයි අහක බලන් ඉන්නේ මේ මොකද අගෞරවයට නෙවෙයි මොකේට බයට නේ උපාසකම්මලුණත් අපි දැක්කම කතාවට එන්නේ නැහැ සමහර අය බයයි අපි කතා කරලා එන්න කියන්නේ එතකොට තමයි එන්නේ එනා නගරේ දැක්කත් මම ඉතින් ඔන්න අතවනන දැන් ඔය පාර. ඒ මම හිතන් ඉන්නේ මෙයාල එන්නේ නැති බයට නිසා. මං අතවනන දැන්. සත වෙනුවත් මන්නම් ඉන්නේ නැමුකු. ලැජ්ජයි. ගොඩක් කාන්තාව ලැජ්ජයි. නගර මැද්දේ වඳින්න බණ අහන්න බැහැනේ. ඒ නිසා එන්නේ නැහැ. හොඳයි අපි තරහ නැහැ එහෙනම්. හොඳයි කොහොම හරි ගමන්නේ කතා අඩුවෙන්. වැඩ වැඩියෙන්. කරන්න ලැබෙන්න ඕනේ. එහෙම අදිෂ්ඨාන කරගන්න ඕනේ. අද ඉතින් කතා වැඩි, වැඩත් වැඩි දවසක්. අද මේ කතා කරන තව ටිකකින් අපි යනවා කෝසලාරාමයට යනවා මෛරපුරට. උපාසිකාවන් ලගේ පළාතට පොඩ්ඩ අපේ කවුද? වෙද හාමිනි අද නැහැ නේ. අද ඇවිත් නැහැ. එයා විශ්‍රාම ගිහිල්ලා අද. එයාගේ ගේ ගාවට අපි යනවා අද. එයා හිටවත් තියෙද්දන්නේ නැහැ. ආරංචි වුණත් දන්නේ නැහැ එහෙනවයි කියන්නේ. ඉතින් අපි මෙච්චර කල් අපි කී කී හිටියා මේ කෝසලාරාමයයි ඉක්මනට නිවන් දැකලා තියෙනවායි කතන්දරේ. දැන් අද හවස අපි යනවා. නිවන් දැකපු අයගේ නිවන නැති කරලා පෘථජ්ජන කරලා ආයි නිවන් දක්වන තමයි හදන්නේ අද කී. සෝවාන් වෙච්ච අය ආයි පෘථජ්ජන කරලා ආයි කොනක ඉඳන් දෙනවා බලන්න දැන් අද ගිහින් දෙනවා. බලන්න දෙතිස් කුණක බලන්න දෙනවා.
උඩින්දා යටට චටින්දා උඩටත් බලන්න දෙන්න ඕනේ. දැන් මේ හඬ අද යොමු කරන්න ඕන ඔබට. ඇයි ඔබ කණින් අහලා තමයි අද කුසල් රැස් කරගන්නේ. දැන් මෝණ දිහා බලන් ඉඳලා ටිකක් කුසල් රැස් කරගන්න පුළුවන්. හැබැයි ඒක වැඩි කරගන්න නම් අහන්නත් ඕනේ. මොන ඥානේද? සුතමයේ ඥානං බුද්ධ ඥානං. බුදුරජාණන් වහන්සේට තිබුණු අපිටත් ඇති කරගන්න තියෙන ඥානයක් තමයි සුතමයේ ඥානය. සීලමයේ ඥානය. භාවනාවේ ඥාන උන් තුනක් තියෙනවා. මොන ඥාන තුන? සුතමයේ ඥානං බුද්ධ ඥානං. සීලමයේ ඥානං බුද්ධ ඥානං. භාවනාවේ ඥානං. තුන එනවා පිළිවෙලට. ඉස්සෙල්ලා සුතමයේ ඥානෙ අහන්න. දෙකට සීලේ පිටන්. තුනට භාවනාවේ එකනේ ඥාන තුන තුන පිළිවෙලට තියෙන්නේ නේද? මුලටම තියෙන්නේ තෙසත්තා ඥාන විස්තරේ සුතමේ. එහෙනම් ඉස්සෙල්ලා අහන්න ඕනේ. දැන් අපි අහපු දේවල් තමයි ඔබට කියන්නේ. ස්වාමීන් වහන්සේලා වශයෙන් අපි මහාන වෙච්ච නිසා අපි ඇහුව දේවල්. අපි කියෙව්වා. තාමත් කියවනවා. දැන් මේ කියවලා ගත්තු ටික මතකයෙන් තමයි කියන්නේ. එහෙනම් අද දේශනා කරනවා ඔබට අද කතා කරන වැඩිපුර ඇයි දවස් 29ක් අපිට කතා කරන්න වෙන්නේ නැහැ මේ ගැන. ආයෙ ලැබෙන්නේ ඔක්තෝබර් මේ ඇයිට කතා කරන්න ලැබෙන්නේ ඔක්තෝබර් 1 වෙනිදා. ඒ අතරතුර කවුරු හරි හම්බුනොත් මම කතා කරනවා. හම්බ වුණොත් මම මෙහෙ හිටියොත් මට හම්බ වුණොත් කතා කරන්න ඕනේ කියලා මට හිතුනොත් විතරක් මම කතා කරනවා. හැමෝටම කතා කරන්නෙත් නැහැ. දැන් බණ කියනවා කියන්නේ මම කතා කරනවා කියන එක කට්ටියත් එක්ක. ඉස්සර බණ කිව්වා සමාහට ඇස් පියාගෙන බණ කිව්වා. මට හොඳයි හැබැයි මට සෙපයි. හැබැයි ශ්‍රාවකයෝ අහන් ඉන්නවද අපි දන්නේ නැහැ. දැන් ඇස් අරගෙන බණ කියනවා. කියනකොට මූණවල් වෙනස් වෙනවා මට පේනවා. එතකොට අපිට දේශනා අතරෙදිම මාතෘකා වෙනස් කරන්නත් ඉඩ ලැබෙනවා. මොකද මේ ශ්‍රාවකයාගේ අංග චලනේ, ඉරියව් පැවැත්ම, ඈනුම් යාම ආදී එකීම කී නොකී ඔක්කොම ටික මේ දේශකයන් වහන්සේ දකින නිසා. ඈනුන් යනවා කියන්නේ දේශනාව රසවත්ද නැද්ද? නෑ, රසවත් නෑ. නින්ද ගිහින් කියන්නේ එක්කෝ යා නිදි මරලා ඉර ඒක මට කරන් දෙයක් නෑ. එක්කෙනෙක් විතර නින්ද ගිහින් නම් හේතු ගොඩක් තියෙන පුළුවන් ඒකට. සමහරවිට අසනීපයක් නිසා නින්ද යනවා. දැන් මෙහෙම 10 දිනක් විතර නින්ද යන එක දිගට. දැන් ඒක අපිට නිගමනයකට එන්න පුළුවන්. එතකොට මේ නින්ද යන්නේ දේශනාව රසවත් නෑ. එහෙනම් මාතෘකා ඉක්මනට වෙනස් කරන්න ඕන. ඉතින් අද ගත්ත මාතෘකාව දැන් වෙනස් කරන්න බෑනේ. මොකද්ද සූත්‍රේ නම්? බක්කුල සූත්‍රේ. කොහෙද තියෙන්නේ? මජ්ක්‍ධිම නිකායේ 3 වෙනි පොත් වහන්සේ තුල ශුන්්‍යත වර්ගය. අපි දැන් කලින් පොය දෙකේ දේශනා දෙකක් ඇරුවා. දන්ත භූමි සූත්‍රයත් භූමිච සූත්‍රය. මේ සූත්‍ර ඔක්කොම තියෙන්නේ ශුන්්‍යත වර්ගය. ඉතින් එතෙන්ටම බැහැ ගත්තු නිසා මම හිතුවා මේ මාසෙත් ඒ වර්ගයෙන්ම එකක් ඔබට දෙන්න, කියා දෙන්න, ගෙනියන්න දෙන්න. දැන් පොතකුත් ලැබුණා නේද? සතුටුද? තව පොඩ්ඩක් ඉතින් ඔබට එකතු කරගන්න දේශනාවදී අපි එකතු කරන්න අට කතාව ටිකක් අපිට එකතු කරන්න බැරි වුණා. වෙලා මදි වෙච්ච නිසා ඒ චුට්ටක් ලොකු ගොඩක් නෙවෙයි චුට්ටක් මදි වුණේ. ඒ චුට්ට අපි යහමුද? බක්කුල ස්වාමීන් වහන්සේ කියන්නේ කල්ප ලක්ෂයක් පෙරුම් පුරාගෙන ආපු ස්වාමීන් වහන්සේ කෙනෙක්. පදුමුත්තර බුද්ධ ශාසනයේ ලක්ෂයක් ස්වාමීන් වහන්සේලට විස පුෂ්පයක් ආග්‍රහණය වීමෙන් අසනීප වුණා. මොන පුෂ්පයක්? විස පුෂ්ප. තෘණ පුෂ්ප කියලා කියන්නේ වල තෘණ පුෂ්ප ආග්‍රහණය වීමෙන් අසනීප වුණා. ඒකට කියන ශ්වසන රෝගයක් ඇති වුණා. අහසින් යන ඉෂිවරයෙක් මෙතුමයි දා. අහසින් ඇවිල්ලා බෙහෙත් අරගෙන හිමාලයෙන් ගෙනල්ලා ඒ බෙහෙත් චූර්ණ ආග්‍රහණය කර වීමෙන්ම බුදුරජාණන් වහන්සේ රෝක ලක්ෂයක් ස්වාමීන් වහන්සේලා රහතන් වහන්සේලව සුවපත් කළා. සාදු කියලා නමෝදන් වෙනවා. මෙන්න අපදාන පාළියේ අපදාන අට කතාවේ ස්වාමීන් වහන්සේ කරපු පින්කම්. ඕකයි. නිරෝගී ජීවිත ලබන්න කරලා තියෙන්නේ මොකද්ද? පදුමුත්තර බුදුරජාණන් වහන්සේවත් ලක්ෂයක් මහ රහතන් වහන්සේලව එක බෙහෙතකින් සුවපත් කළා. පැහැදිලිද? හරි. ඒ වගේම කාශ්‍යප බුද්ධ ශාසනයේදී ඖෂධ පූජාවක් කරලා තියෙනවා බුද්ධ ප්‍රමුඛ මහා සංඝරත්නය. ඔය ටිකක් ඉතින් ඒ ස්වාමීන් වහන්සේ කරපු
ඔක්කොම පිංකම් කියන්න කිව්වොත් ඉවරයක් නෑ. පොත් ඉතින් ලියන්න එපා 1000ක්වත් ඒකට. එහෙම නෑ. විශේෂම පිංකම් දෙක තමයි අපදානෙ විස්තර කරලා තියෙන්නේ. අපදාන අටකතා. දැන් බක්කුල මහ රහතන් වහන්සේගේ අපදානය වැළුවොත් විස්තරයතුව මේක තියෙනවා. එහෙම පෙරම් පුරන් කල්ප කීයක් ආවයි? ලක්ෂ. ඇයි එච්චර කල්ලා? බුදු කෙනෙක්ගේ ශාසනේ නිරෝගී ස්වාමීන් වහන්සේලා අතර තල්පාබාධ ස්වාමීන් වහන්සේලා අතර අග්‍රස්ථාන ලැබේවා කියලා ප්‍රාර්ථනා. මොකට ඒක ලබන්නේ? ලෝකෙට පිහිට වෙනනේ. ශාසනයක් පිහිටුණොත් ලෝකෙට පිහිට වෙන්න පුළුවන්. ඉතින් ඒ ශාසන ලාභේ තමනුත් එක කොටස් කරුවෙක්. බුද්ධ ශාසනයක අයිතිකරුවෙක් වෙන්න පුළුවන්. තව පිරිසක් සනසෝප කෙනෙක් වෙන්න පුළුවන්. ඒක ශ්‍රාවකෙක් වීමේ වටිනකම බුද්ධ ශාසනයක. මොකද තනියෙන් බුදු වෙන්න බෑනේ. බුදු කෙනෙක් තනියෙන් කොයි වෙලාවක පහළ වෙන්නේ නැහැ. ඒ බුදුරජාණන් වහන්සේක පස්සෙන් මහා ශ්‍රාවක පිරිසක් නිරන්තරයෙන් පාරමී භූමිය ඉඳන් මෙනවා. මේක එක දවසක් දෙකක් ආපු ගමන නෙවෙයි. දැන් මේ කියන ස්වාමීන් වහන්සේලා නියතිවරණ ලැබිලා තියෙන කල්ප ලක්ෂයකට පෙර. ඒ මොන ශාසනයේද? පදුමුත්තර බුදු සසුනේදී. මොන බුදු සසුනේදී? අහලතියි කලින් අහලා තියද? ඔව්. අසුරු මහා ශ්‍රාවකයන් වහන්සේලාගෙන් 78 නමක් නියති විවරණ ලැබලා තියෙන්නේ. පදුමුත්තර උත්සව. කවුද අනිත් දෙනම? නොලැබූ දෙනම කවුද? සාරිපුත්ත මහමුගලන් ස්වාමීන් වහන්සේලා ඒකා සංකල්ප ලක්ෂයකට පෙර තමයි නියති විවරණ ලැබලා තියෙන්නේ. ඒ අනෝමදස්සි බුදුසම. මොකද බුදුරජාණන් වහන්සේලගේ පාරමී භූමිය උපරිම වශයෙන් 16 සංකල්ප ලක්ෂය. මධ්‍යම වශයෙන් 8 අසංඛ්‍ය කල්ප ලක්ෂ. අවම වශයෙන් සාරා සංඛ්‍ය කල්ප ලක්ෂ. ආන එතකොට ප්‍රඥාධික බෝසතාණන් වහන්සේලගේ කාලේ තමයි සාරා සංඛ්‍ය කල්ප ලක්ෂය. ශ්‍රද්ධාධික බෝසතුන් වහන්සේලගේ කාලේ තමයි 8 අසංඛ්‍ය කල්ප ලක්ෂය. ඒක නියත වශයෙන්. හොඳේ නියත විවරණ ලැබලා 8 අසංඛ්‍ය කල්ප ලක්ෂයක් තමයි පාරමී භූමිය. වීර්‍යාධික බෝසතුන් වහන්සේලගේ 16 අසංඛ්‍ය කල්ප ලක්ෂය. දැන් ඊළඟ බුදු සසුන තමයි මෛත්‍රී බුදු සසුන. ඒ මෛත්‍රී බෝසතාණන් වහන්සේ නියති වරණ ලැබලා තියෙන්නේ අපේ බුදුරජාණන් වහන්සේට ගොඩාක් කලින්. 16 අසංඛ්‍ය කල්ප ලක්ෂයකට පෙර තාම ඉන්නවා. ඇයි? වීරිය අධික නිසා. කාලේ වැඩි. ප්‍රඥා අධික කෙනයි කාලේ ගොඩාක් අඩුයි. ඒක නිසා ඉක්මනට බුදු වුණා. හැබැයි ඒ නිසා ආයුෂ අඩුයි. පිරිස අඩුයි. මොකද කාලයක් ගත වුනේ නැති නිසා. ඒක හේතුව. සහවෘත හොය දුෂ්කර ක්‍රියා කළයි. වෙන කිසිම බුදු කෙනෙක් නැති දෙයක්. කර්ම විපාකයක්. නැතුව මේක ධර්මතාවයක් නෙවෙයි. අවුරුදු 6 කියන එක කර්ම විපාකයක්. මොකද විපාකේ කාශ්‍ය බුදුරජාණන් වහන්සේගේ බුදු බව එකහෙලා පිළිගත්තේ නැති බව. එහෙමත් බුදු වෙන්න පුළුවන්ද? එහෙම බුදු වෙන එක අමාරුයිනේ කියලා පිළිගත්තද නැහැ. අන්තිමට ගටිකාර බ්‍රාහ්මණය ඔළුවෙන් අල්ලලා තමයි කිව්වේ. කොණ්ඩෙන් ඇල්ලුවා. ඒ කියන්නේ පහත් කුලයේ කෙනෙක් උසස් කුලයේ කෙනෙක්ගේ ඔළුවෙන් ඉස්සර අල්ලන්නේ නැහැ ඒ කාලේ. ඒක සුදුසු නැහැ. කරන්නේ නැති දෙයක්. එහෙත් නොකරන දේකුත් කරයි කියලා තමයි එයා පිළිගත්තේ. එනම් මේක බැරෑරුම් දෙයක් වෙන්නේ නැති කියලා ඊට පස්සේ එන්නම් කියලා ගියා. බණ ඇහුවා මහණ වුණා. ත්‍රිපිටක ධාරී වුණා, අභිඥාලාභී වුණා, විදසුන් ලාභී වුණා. අන්තිම නියති විවරණ ලබාගෙන ඒ ශාසනය අවසන් වුණේ. ඉතින් මේ කර්ම විපාකේ තමයි හේතු වුණේ අපේ බුදුරජාණන් වහන්සේට අවුරුදු 6ක් දුෂ්කර ක්‍රියා කළා. අප කලින් විස්තර කරන් ආ බුද්ධ ආපදානේ මේ විස්තර තියෙනවා. අපි ආයේ දවසක නේද? දැන් මේ ටික අවසන් වෙලා ආයෙමත් එතෙන්ට එමු. එතකොට අපිට කර්ම විපාක 12ක් බුදුරජාණන් වහන්සේට ලැබුණ බව ඒ අපදානේ සඳහන් වෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ කරපු පින්කම් ගැන අපිට බලන්න පුළුවන් ජාතක පොතෙන් බැලුවම තියෙනවා. එතන චර්යා පිටකෙට ගියාම පේනවා 30 වතාවක් ආත්ම 30ක කරපු ජීවිත පරිත්‍යාග පින්කම් ටිකක් එතන තියෙනවා. ඉතින් පින් ගැන නම් කියන්න කිව්වොත් ඉවරයක් නැති නිසා ටිකයිනේ තියෙන අපසල්ලි තියෙන නිසා ඒ ටික කියලා තියෙනවා 12යි. يعني මේ ජීවිතේ විපාක දුන ශේෂ විපාක 12ක් තමයි ඔය තියෙන්නේ. අකුසල් අපිට වඩා කොච්චර අඩුද එතකොට? ලෝතර බුදු වෙන්න පෙරුම් පෙරුවා අකුසල් අඩුවෙන් කරපු නිසා මහා අකුසල් ගොඩක් තිබුණේ නැහැ ශේෂ වෙලා. වැඩියෙන් තිබුණේ පිනම තමයි. දැන් මේ විදිහට තමයි ළඟට පසේ බුදුරජාණන් වහන්සේලා. කවුද පසේ බුදුරජාණන් වහන්සේලා කියන්නේ? දැකලා තියෙන්නේ. බදගිරි ඉන්නවද? නැහැ. බෙල්ලන්තරේම ඉන්න ඉඩ පුළුවන් බුදුවරු. එකවර බුදුවරු දෙන්නෙක් නැවන්න ළඟදී ප්‍රශ්නයක් දාගෙන මොකද්ද අර ගෑනු කෙනෙක් ඇඳුමක් කනන් ගිහිල්ලා ඒක දැන් හැමතැනම දානවා. තද ඇඳුමක් යටි කයට. මොන කයට? උඩු කයට නෙවෙයි යට කයට.
අංගෝපාංග පෙන්වා ලන විදිය ඇඳුම් ඇඳගෙන බණ අහන්න ගිහිල්ලා එතෙන්ට දැන් ඒක දැන් මාකට් වෙනවා මේ දවස්. අර ඇඳුම. තාගේ දර කියන ඉතින් අපිටත් පව පුරවන ආමුදුරු කෙනෙක් ඉන්නේ. එයාගේ ළඟ ඉතින්. ඒ නිසා එවැනි පිස්සෙක් පිස්සු වැදලා එහෙම වුණොත් මිසක් ධර්මතා වශයෙන් එක කල්පේ එකාන්ත කල්පේ එකවර බුදුවරු දෙන්නම පහළ වෙන්නේ නැහැ. පසේ බුදුවරු පහළ වෙන්නේ කවදාද? බුද්ධ ශාසනය අවසන් වුණු කල්ලි ආවිෂ වැඩි වුණාම තමයි පසේ බුදුරජාණන් වහන්සේ ලිبيه පහළ වෙනවද? නැහැ. අපි අතරම මිනිස් වශයෙන් ඉපදිලා මව කුසෙන් ඉපදිලා හැදිර වැඩිලා රජකම් කරලා හරි මොනවා හරි කරලා පොඩි දෙයක් දැකලා අර ආමුදුරුවෝ පිට දේවල් බලලා අනිත්‍ය වඩන්න බැහැ කියලා. ඒක බොරුනේ ඉතින්. ඇයි? උණ පඳුර දිහා බලලා අනිත්‍ය වඩනවා. මේ උණ පඳුර වගේ තමයි මගේ ගිහි ජීවිතේ. ඇයි එකට කපල ගන්න බෑ? එක බටයක් ගන්න ලේසි නෑ. උණ පඳුරක් යටින් කැපුවොත්. උඩින්නම් කපන්න ඕන කපනවන. මොකද්ද ස්වභාවය? පඳුරම කැපුවත් එකට තියෙන්නේ. ගිහි ජීවිතේ කොහමද? දැන් මගේ ඊයා අවස්සගේ විටිපස්සේ මුස්ලිම් ජෝඩුවක් ආවා. පුතෙක් හිටියා. පුතා වඩාගෙන අම්මා මහත්තයා ළඟ. දැන් තුරුළු වෙලා නෙවෙයිද ජීවත් වෙන්නේ යාලා? දැන් නෝනට වෙන මහත්තයෙක් වාඩි කරලා මහත්තයා වෙන නෝන කෙනෙක් ගාව කවදාවත් වාඩි වෙනවද? මං අහන්නේ නිකන් ප්‍රායෝගික දෙයක් අහන්නේ. අතාරිනවද? බස් එකේවත් අතාරින්නේ? අතාරින්න බෑ. අතාරින්න දුකයි නේ. දැන් පිරිමියෙක් වෙන කෙනෙක් වාඩි වෙනවා නම් කාටද දුක? පිරිමියට දුක, කාන්තාවට දුක නේ සතුටුයි. ඒක හිත යටින් එන සතුට. ඒක දන්නේ අපි. ඒක හොරාටන එක. නමුත් අයිතිකාරයට දුක. එයාත් ගිහලා වෙන ගෑනු කෙනෙක් ගාව වාඩි වුණොත් නෝනට මොකද තියෙන්නේ? දුකයි. මේ හිතන්නේ මට අනිත් මිනිස්සුන්ට ඔය හිතන්නේ මම හිතනවා දැන්. එක අරමුණා. සාමාන්‍ය දෙයක් නේ. බස් එක ජෝඩුවක් වාඩිලෙම. දැන් අපිට සාමාන්‍යනේ අපි හිතන මේක තව දුරටත්. දැන් මොකද්ද එතන තියෙන්නේ? බන්ධනය. අතින් අල්ලගෙනනේ. වැටේ කියලා බයිට්. වැටෙන්නේ නැහැ ඉතින් වැටෙන්නේ වැටේ කියලා බ්‍රේක් ගන්නකොට එම අල්ලනවා ඉතින්. ඇයි? අපි වල්ලන්න කවුරුත් නැහැ. අපි අල්ලගන්න අර පොල්ලක් තියෙනවා ඉස්සර. ඒක අල්ලගන්න. වෙන අල්ලන්න එකක් එකක් නැහැ. ඉස්සර තියෙන කෑල්ල අල්ල ගන්නවා. දැන් අර යල්ලන්න වෙන කෙනෙක් ඉන්න. ඒ අල්ලගත්තු එක කොච්චර අල්ලගෙන ඉල්ලද්ද කිව්වොත් ලේසිද ගලවන්න? සමහර අය මෙරළවත් දාලා යන්නේ. මෙරළත් පස්සෙන් යනවා. නෝනා යද්දී මහත්තයා මැරුණේ මහත්තයා භූතයෙක් කියලා හරි පස්සෙන් එනවා. ඔව් ඇවිල්ලා බලාගෙන ඉන්න මේ ගෑණි මොකද කරන්නේ? ආයි බඳීද? බඳින්නවත් දෙන්නේ නැහැ ඊට පස්සේ. භූතය ආවේශ වෙනවා. දිෂ්ටිය. එහෙනම් මේ උණ බඳුර වගේ නෙවෙයිද ගෙවල් වල ජීවිතය ඔබේ? මොකද කියන්නේ? එකට එකක් බැඳිලානේ. ආ එන්නකොට එන්න බෑනේ. නං කපන්න උඩින්නම් කපන් ඉන්න ඕනේ. උණ බඳුර වගේ තමයි. ඉතින් ඒක දැකලා මේ රජතුමා හිතුවා අනේ මගේ ජීවිතෙත් උණ පඳුරක් වගේ. කවදද මං තනියෙන් ඉන්නේ? හිතනකොටම අනිත්‍ය වැටුණා. දුක වැටුණා. අනාත්මය වැටුණා. තිලකුන් වැටුණා. කොහේ දැකලාද වැඩුවේ? එළිය දැකලා. බාහිර දැකලා. බාහිර දැකලා එතන අරමුණ ගත්තා. ඒක තමන්ට දාගත්තා. එකෙනෙහිම සියලු කෙලෙසුන් නැති වුණා. ඒ අබුද්ධෝත්පාද කාලේ මෙවැනි ශණයකදී අනිත්‍ය දකින උතුමාට කියනවා පසේ බුදුරජාණන් වහන්සේ කියලා. සාදු කියන්නේ. ඔබට අපදාන අටකතාවෙන් බලන්න පුළුවන් පච්චේක බුද්ධ අපදානේ තියෙනවා. කොහොමද පසේ බුදුවරු බිහි වෙන්නේ කියලා. මෑතක මම නිකන් කියෙව්වා යාළුව දෙන්නෙක් සහායක වස්තුවේදී යාළුව දෙන්නෙක් තමයි පින්දහම් කරගෙන ආවයි කියන්නේ. එකට කාශ්‍යප බුද්ධ ශාසනයේ ගත පච්චාගතවත පිරුවලු අවුරුදු 20000ක් මේ දෙන්නා. රහතුන් නැයි අනාගතේ පසේ බුදු වෙන්න තමයි පුරන්නේ. ගතපච්චාගතවත කියන්නේ මොකද්ද? ගමට පින්ඩපාතයත් යම් කමටහනක්ද රැගෙන යන්නේ එනකොටත් ඒකම රැගෙන එන්න ඕන. අවතාරින්න බැබ්බෝ. එක ශණයක් හරි අතහැරුණොත් ඒ පියවර ගාන මනලා ආයි පස්සට යනවා. ආයි එතන වාඩිලා එතන කමටහන අරගෙන තමයි ආයි එන්න ඕන. ආන්න එක තමයි ගතපච්චාගතවත. ජීවිත කාලෙම ගතපච්චාගතවත පුරන්න ඕන ශ්‍රාවක බෝධි පුරණ උතුමන්ස පසේ බුදු බව පතන උතුමා. ඒ බුද්ධ ශාසනික වෙන්නත් ඕනේ. නිකම් බෑ. එහෙනම් බුදු පසේ බුදු මහරහත් තුන්තරා බෝධියෙන් නිවන් දකිනාට බුද්ධ ශාසනය පිහිට වෙනවද නැද්ද? පිහිට වෙනවා. අර ඉතුරු වැර ටික කරගන්න මෙතෙන්දී. මෙතන ඉවර කරන්නේ නැහැ.
දැන් අපිටත් තියෙන්නේ ඒක අපි එහෙම වදනවා නම් අපිට මෙතන තියෙන වැඩ ටික හොඳට වැඩිපුර කර ගන්න ඕනේ. දැම්ම නිවන් දකින්නේ නැහැ කියලා මේ පැත්ත කරලා ඉන්න එකක් නැහැ උතන. අනිත් පැත්තට වඩා අපි වැඩ කරන්න ඕනේ ප්‍රාර්ථනා කරන බෝධියක්. ඇයි? අපි යන ගමන දුරයිනේ. අපි මේ වැඩ ටික ඉක්මන් ඉක්මනට වීරයෙන් කරන්න ඕනේ. විදර්ශනා වඩන්න ඕනේ අන්න අයට කියා දෙන්න ඕනේ. ඇයි ඒකනේ මේ බණ කියන්නේ අපි නැත්තම් අපිත් අරකුව වගේ දාලා යන්න පුළුවන්. දමල ගහල වැඩක් නැහැ මේක. අද නිවන් දකින්නවා නම් මේ මේකේ රහස මොකද්ද? අපි ගුරු සාමණේස්සය අර වැඩ ඉන්නවා නාවින ලොකු සාමණේස්ස උන්නාසි බණ කිව්වේ ඒ ලෝකෙට. ලෞතුරා බුදු බවම ලැබේවා කියන ප්‍රාර්ථනාව. එනම් ඉතින් එක්කෙනෙක් කියවෝ අපි ඉතින් හැමදාම කනවනේ සාමණේස්ස. දවසක් බණ ඇවමුකෝ. අනිත් දවස් ඉතින් දැන් දාන අපරාධේ ඔච්චර හදන්නේ. උදේ දානෙත් තෝන්නේ නැහැ කියලා. දවල් දානේ විතරක් දෙනවා. උදේට ගෙදරින් පොඩ්ඩක් මොනාරි බීලයින් කැඳ පොඩ්ඩක් හරි මොනාරි අදාගෙන බීලයින්. එතකොට උදේ දාණ ඉවරයි. එතකොට ඒවා ඒ වෙලාවත් අපිට ගන්න පුළුවන් ධර්ම කතාවකට. ඉතින් මම ඉන්න ඕනේ. ඉතින් නැත්තම් මේ කියවන්න කෙනෙකුත් නැහැ ඉච්චරලා. කවුද ඔය කියවන්නේ? නේද? හැමෝටම කියවන්නත් බෑනේ. කටරි දෙනවනේ. ඉතින් මට කටක් නැහැ වගේ මම දැන් කතා කරගෙන යනවා. දිගට 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 දිගට. දැන් මේකේ අතහරින්න දෙයක් නැහැ ඔබට. මං කිව්ව අත ගන්නවා කියලා අත ගන්න එකවත් අතහරින දෙයක් දෙයක් නැහැ. මොකද ඒවයිනොත් අපිට යමක් ගන්න තියෙනවා. ජෝඩුවක් දැකුවා ඒකේ අතහරින දෙයක් තියෙද? නෑ ඒකෙත් ගන්න දෙයක් තියෙනවා. මොකද කියන්නේ තියෙද නැද්ද ගන්න දෙයක්? ඇයි කිව්වේ උණපඳුරි උපමා? ඒව මතක් වෙන වෙනම කුන්නේ. අනේ මටත් ජෝඩුවක් තිබුණා නම් එහෙම හිතෙන්නේ නැහැ. අර ඒකේ දුක තමයි පේන. මන් දන්නේ ඔබට ඔය හිතෙන්නේ නැතුව ඇති. මට නම් බස් වල යනකොට හරියට සංකල්පනා පහළ වෙනවා. හරි දේවල්. බස් එකේ යන්නේ මේකයි මං. අලුත් අලුත් දේවල් මට පේනවා. දකිනවා. දුක දකිනවා ගොඩක් වෙලාවට. සාමාන්‍ය බස් එකකට තවත් දකින්න පුළුවන්. එහෙම තේරෙනවද ඔබට? තේරෙන්නේ නැත්තේ ඔබත් දුකේ ඉන්න නිසා. පබ්බ තට්ටෝව බුම්මට්ටෝ. හිත්වා යාති සුමේදසෝ. මුදුනක ඉන්න කෙනෙක් බිම ඉන්න කෙනා දකින්නා වගේ ප්‍රඥාවන්තයා මේක දැකලා යනවා යන්න මිදිලා. බිම ඉන්න කෙනාට පේන්නේ නැහැ බිම ඉන්නේ ඒවා. ඇයි බිමම නෑත්ති? ආන්නේ වගේ තමයි ඔබේ ජීවිතේ. ඔබ ඉන්නේ දුකේ. ඔබට අනිත් ඒවා සාමාන්‍ය දේවල්. ඔවා මොනවද? අපිත් විදිහ. හැබැයි ඉහලින් ඉන්න අපට ඔබට වඩා යමක් එකේ පේනවා. ඇයි මේ මිනිස්සු අහුනේ මේකට? ඇයි මේ මිනිස්සු විඳවන්නේ මේ මේ තරම්? ඇයි මේ තරම් දුක් විඳින්නේ? අපි එක උත්තරයක් දෙනවා පින මදි නිසායි කියනවා. නමුත් එහෙම පිනට විතරක් බාර දීලා සැලෙන්න ඕනද අපි? නෑ අපි වීරය කළ යුතුයි. වීර කළොත් කවදා හරි සමෘද වේ. අඬන්න ඕනලු කිරියරේ. තට්ටු කරන්නටලු දොර නෑරු දොර ගාවටල ඇරේවා කියලා හිටිට ඇරෙන්නේ නෑ. කිරියරෙන් නෑ ඇරේවා කිව්වට අඬන්නත් ඕනේ. දොරට එහෙනම් තට්ටු කර කරීම කොයි වෙලාව හරි ඇරෙයි ඕකනේ. උත්සාහ කරන්න පිරිමදින්න. පිරිමදින්න කියන්නේ අලුත් කරන්න මේක. භාවිතා කරන්න. කොයි වෙලේ මේ අවබෝධ ඥාණය අපිට ඒද කියලා අපි දන්නේ. එනිසා මම ඔබට හැමදාම ගමනක් ගියාම අලුත් විස්තර ගැනත් කියනවා නේ. දැන් කම්මැලිත් නැහැ. ගිය මාසේ විස්තරේ නෙවෙයි දැන් අලුත් මාසයක්. මම ගිහිපු කරපු තැන්වල දැකපු කියපු දේවල් තමයි මම ඔබට කියන්නේ. හැබැයි නිකන් විස්තරයක් නෙවෙයි මම ඔබට කියා දෙන්නේ. ඒකෙන් ගත යුතු දේවල් එක්කයි මම ඔබට කියා දෙන්නෙත්. රණ්ඩුවක් ආරංචි වුණා නම් මම ඒකත් කියනවා. ගැහුවේ මෙන්න මේකෙන්. ගුටි කෑවේ මෙහෙමයි. ඇයි කියන්නේ අනුමෝදන් වෙන්නද? නෑ සසර දුක ගැන කලකිරෙන්නට. ඉතින් ඒවා විඳින අයත් මෙතන ඉන්නවා. මම කියන්නේ නැහැ ඒ නිසා. ඒ විඳපු අය ඉන්නවා. ඒ අය සිහි කරන්න මේ මොන දුකක්ද මම මේ විඳින්නේ? තව තව ගුටි කකා යනවද මිනිස්සුන්ගෙන්? නැත්නම් මේකෙන් එතර වෙනවද? ආයේ ಜಾති ಜಾතිත් මෙහෙම මිනිස්සු හම්බ වෙන්න එපා කියලා පතනවද? එහෙමත් පතන්න. ඉස්සෙල්ලෙන් පතලා ඉන්න. ආයි හම්බ වෙන්නේ නැහැනේ අපි එතර වුණොත්. දැන් හම්බ වෙන්න එපා කිව්වා පස්සෙන් එනවනේ. ඔච්චර එපා කිව්වා පස්සෙන් එනවා. නේ? ඇහැට කනට පේන්න ගත්තොත් ඉස්ත්‍රියා එපයි කෝයි කියලා අහන්නේ නැහැනේ. බලෙන් හරි එනවා. මැරෙනවයි කියලා හරි එනවා. උඹ ආවේ නැත්තම් මම මැරෙනවා. මොකෝ වෙන රැවටෙනවා ඉතින්. අයියෝ මන් නිසා මැරෙනවනේ. පාප කර්ම කරගන්නේ මොකටද කියලා තමන්ගේ ජීවිතේම ඉතින්. මොකද කරන්නේ? ලියලා දෙනවා. අර ඔප්පුවක් ලියලා දුන්නා වගේ තමයි කසාස සාතිය කියන්නේ අයිතිය දුන්නා. ඊට පස්සේ ඒ විදියට ඉන්නවා.
ඊට පස්සේ යාට පුළුවන් අත කපන්න පුළුවන් අත කඩන්න පුළුවන් කොන්ද කඩන්න පුළුවන් ඔලුවට ගහන්න පුළුවන් ඒ ඔක්කොම අයිතිවාසිකම් ටික තමයි පවරා කරලා දීලා තින් දැන් නඩු දාන්න මොකටද යන්නෙත් නෑ යන්න බෑයි තමන්ගෙම ස්වාමියා නේද ගහන්නේ ස්වාමිවරුන් ඒක මම මේ කියන්නේ නෝනලා ගහන්නේ නෑ නේද මහත්තුරුන් දැන් බිම දාගෙන ගහනවා ගහන්න වෙනවා නේද ඉතින් කරන වැඩ වලම ගහන්න විදියක් නෑ ගහන්න පුළුවන් නම් ගහලා නේ බෑ හයිය නෑ ඔය කියා හැඩි දැඩි නෝන කෙනෙක් නම් යක් කෝටු කිතයික් වගේ කෙනෙක් අහු වුණොත් නම් ගහතොත් හැකි ඔය එහෙමනම් ඉවරයි උන්දා බිම දාලා පා ගන්න හරි පුළුවන් දැන් වැඩිපුර ප්‍රවණතාව වෙන්නේ මොකද ස්ත්‍රිය තමයි ගුටි ගන්න ගහන්නේ කවුද පිරිමියා හැබැයි වැඳගෙන ඉන්න මිනිස්සු නැද්ද කවරු එහෙමත් ඉන්නවා නේ බුදු නෝණේ කියලා ඉන්නේ කියන දෙයක් කරන්න ගාලු දුවන්නම් කොළඹ දුවන්නම් නේ දුවන්නම් කියලා නේ කියන්නේ ඔබට කරටෝබින් මුතු දෙපටක් අහලා නැහැ ඉස්සර අව අපි අහලා දා පොඩි කාලේ හරි ලස්සන සින්දු ඒ වචනේ ලස්සන නේ දෙඤ්ඤන්නේ ඈ දකුණේ වාසාවනේ දෙඤ්ඤන් ඉතින් එහෙම දෙනවයි කියන්නේ මොකෝ ඇඹලකම් උඹ කියනවා නම් ගාල්ලේ හරියන්න කොළඹ හරියන්න උඹට කැමති මාලයක් උඹට මාලා දෙන්නේ නැහැ වලු දෙන්නේ නැහැ තෝ ඉන්නවනම් ඉඳපන් ඒ කවුද කොන්ද පණ ඇති පිරිමි කම තියෙන අය අර ඇඹල ඇඹලයා මොකද්ද කියන්නේ මම ගාල්ලේ දුවන්නම් කොළඹ දුවන්නම් උඹට ඕන එකක් මම පුළුවන් නම් වඳින්න එහෙමත් පුළුවන් නම් වඳින්නේ වැඳලත් ඉන්න සමහර යන්න එපා කියලා වඳිනවා එහෙම ළඟදී මට ආරංචි වැඳලා ගෝලු අනේ යන්න එපා ඉන්න කියලා පහළුයි කියලා මං නම් කියන්නේ වැඳලා යන්න කියලා යන තරමට හොඳයි මොකෝ තව අලුත් එක්කෙනෙක් අලුත් රසයක් හොයා ගන්න පුළුවන් නේ ඊට පස්සේ ඒකටත් කියන වැඳලා යන්න නේ ඔබ මං කියනවා කරන්න යන්නේ තවද ඊට පස්සේ උසාවි ගාන යන්න එහෙම කරන්න නෙවෙයි මම මේ කියන්නේ යනවනම් යන්න දෙන්න මොකද කියන්නේ උපාසකම් වල යන්න ඕනේ කියන මහත්ය වෙන කෙනෙක් එක්ක උත්තරේ තමුසේ යනවනම් කීයක් හරි පොතේ දාලා කරලා යනවා ඉතින් අපි ජීවත් වෙන්නත් නේ ගියත් කමන්නේ සල්ලි ටිකක් දීලා යනවනම් නේ එහෙමනේ උත්තරේ දැන් වෙන්නේ දෙන්න ඕනේ නේ දැන් කන්න දෙයක් නැහැ නැත්තම් එන අපි ශක්තිමත් වෙන්න ඕනේ යන අයට යන්න දෙන්න වඳින්න යන්න එපා පස්සෙන් යන්න එපා ලැජ්ජයි නේ යද්දි අල්ල ගන්නවා කියන ලැජ්ජාවක් පිරිමින්ද විශේෂයෙන් කියනවා ගෑනු කෙනෙක් යනවනම් දාලා යන්න දෙන්න දැන් මේ අපි දන්න පාසකම් වල යන අයට යන්න දීලා ওই පාඩු ඉන්නවා නේ මොකද අල්ලගෙන වැඩක් නැහැ මොකද අල්ලගෙන කඩාගෙන ආයිත් මොකද අල්ල ගන්න කෙනාගේ අතරි දෙන්න ඊට පස්සේ ආරේ අදිනවනේ යන්න කඹේ කඹේ කඩන් හරි යන ගුණ ඔය යනවා යන්නේ හොඳ ගමනක් නෙවෙයි නේ පොල් පැල කන්න යන්න පොල් පැල කාලා උටි කාලා අන්තිමට බන්ධනයට පත් වෙනවා හරි ඒ නිසා බොහොම දේවල් තියෙනවා දැන් ජීවිතේ එහෙනම් මේ දේවල් අතහරින්න තමයි අපි දැන් මේ ඔක්කොම කතා කරලා නේ තුමි hina වෙලා නිකන් අමතක කරලා යන්න නෙවෙයි මේක උත්තේජනයක් කරගන්න හැමදෙස්සෙම නැති වෙන දේවල් අත්හරින්න නැති වෙන්න කලින් අත්හරින්න නැති වුණාම තිය අත්හරින දෙයක් නැහැ කොහොමවත් නැති වුණා ඒ නැති වෙලා හිත හදා ගන්න බැරිව ඉන්නවනේ නේ නැති වෙච්ච අය හිත හදා ගන්න නැති වෙන්න තිබුණු දේ නැති වුණා ලැබෙන්න තියෙන දේවල් තමයි දැන් ලැබිලා තියෙන්නේ මේවත් කවදා හරි නැති වෙනවා කියලා දැනගෙන ජීවත් වෙන්න ඕනේ එහෙනම් කතාව දිගින් දිගට ලස්සනට ගියා ගලාගෙන දැන් මතකද අපි නැවතුණු තැනවත් ඔව් ප්‍රාරමිතා බෝධිය ගැන අපි කතා කරලේ කල්ප දෙආසංඛ්‍ය කල්ප ලක්ෂයක් තියෙන බෝධිය පසේ බුදුරජාණන් වහන්සේලාට ඒ බන්ධනය කඩා ගන්නව නම් කොහොමද කඩා ගන්නේ තනිව කිසි කෙනෙකුගේ උදව්වක් නැතිව බුදු වෙන්නෙත් එහෙමයි නේ උපදේශ නැතුවනේ හැබැයි වෙනස් බුදු බව සර්වඥතා ඥාන ප්‍රතිලාභයෙන් තමයි ලෞතුරා බුදු වෙන්නේ මෙතෙන්දි වෙන්නේ අරිහත් ඵල ප්‍රතිලාභයෙන් තමයි පසේ බුදු වෙන්නේ අර සර්වඥතා ඥාන කියන ඥාන 6 නේ අසාධාරණ ඥාන 6 නෙමනොද අසාධාරණ ඥාන ඉන්ද්‍රිය පරෝපරියත්‍ය ඥාන සද්දාදී ඉන්ද්‍රියන්ගේ අඩු වැඩි බව දකින්න පුළුවන් බුදු කෙනෙක් විතරයි ආසේ අනුසේ ඥානේ කෙලෙස් අඩු බව වැඩි බව මිනිස්සුන්ගේ දකින්න පුළුවන් කාටද
බුදු කෙනෙක් විතරයි. ඒකට කියනවා බුදු ඇස. ඕකෙන් තමයි ලෝකේ බලන්න භාග්‍යවතුන් වහන්සේ. ඒක කාටවත් නැහැ වෙන. පසේ බුදුවරුන්ට නැහැ, ශ්‍රාවකයන්ට නැහැ. තව තින් යමක පාටිහාරී ඥානෙ. එකවර ගිනි කඳකුත් ජල කඳකුත් විහිදුවමින් එක වගේ රූප දෙකක් මවාගෙන ප්‍රාතිහාරය බාන්න පුළුවන් ලෞතර බුදු කෙනෙක්ට පමණයි. මහා කරුණා සමාපත්තිය. ලෞතර බුදුරජාණන් වහන්සේට පමණමයි තියෙන්නේ. 12 කෝටි ලක්ෂ වාරයක් සමාදින්න පුළුවන්. උදේ පැයයි හවස. ඒකෙන් පේනවා මේ ලෝකෙම පිහිට වෙන්න යමක් ඉන්නවනම් දුක් දුකටපත් වෙච්ච යමක් ඉන්නවනම් යාව දකින්න ඥානෙ. මහා කරුණා සමාපත්තිය. සබ්බඤ්ඤත ඥාන. ලොව සියල්ල සියලු ආකාර යමක් දකින්න තියෙනවා නම් දැනගන්න තියෙන ඒ ඔක්කොම දැනගන්න ඥානෙට තමයි කියන්නේ සබ්බඤ්ඤුත ඥානෙ. මොනවද අඩුද එතකොට? යාවත කඥානං තාවත කඤ්ඤය. යම්තාද ඥානෙ දැනගත යුතු දේවලු තෙච්චරයි. තාවත කඤ්ඤයං යාවත කඥානං දැනගත යුතු දේවල් කොච්චරද ඥානෙ එච්චරයි. ඊට වඩා ඥානයක් නැහැ. ඥානෙට වඩා දැනගන්න දේකුත් තව එකක්වත් දශමයක්වත් නැහැ. එහෙනම් සියල්ල සියලු ආකාරයෙන් දකින උතුමාට කියනවා ලෞතුරා බුදුරජාණන් වහන්සේ කියලා. ඒ කියන්නේ බුදු වෙන්න බෙරුම් පුරන්නේ ඕක ලබන්න. නිකන් නෙවෙයි. එකම නිවනේ මොනවද තියෙන ප්‍රභේද? ඕක තමයි වෙනස. නැත්නම් නිවන එකයි ඔක්කොම මුකුත් නැති වෙන එක නිවන කියන්නේ. ශුන්්‍යතාවයනේ. ඒ ශුන්්‍යතාවය ලබද්දී එක එක පහසුකම් එක තමයි මේ තුන් කොටසට ලැබෙන්නේ. බුදුරජාණන් වහන්සේට පහසුකම් හයක් තියෙනවා. පසේ බුදුරජාණන් වහන්සේට බුදු කෙනෙක් ඕනේ නැති පහසුකම් තියෙනවා. තනියෙන් පුළුවන්. සහ බුදුවරු නැති කාලේ ලෝකෙට පිහිට වෙන්න පුළුවන්. ඇයි පාරමි පුරන්න පුළුවන් මිනිස්සුන්ට මේ පසේ බුදුවරුන්ට දන් දීලා? මොකද කියන්නේ නැද්ද? පුළුවන් නැත්තම් දකින්න බුදු කෙනෙක් නැහැනේ ඒ කාලෙට. අය ඒ පිහිට දෙනවා එතකොට. ශ්‍රාවකයා බුදු බව පිණිස පිහිට වෙනවා. බුදු වෙන උතුමාට බුදු වෙන්න පිහිට වෙනවා. උපකාර කරන. ඒ උපකාර කරපු නිසා ප්‍රතිඋපකාර ලැබිලා Tamanට රහත් වෙන්න ඒ බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් ලැබෙනවා. කලින් පිහිට වෙලා තියෙන ශ්‍රාස්ත්‍රුන් වහන්සේට බෝසත් අවදී ඒට කලගුණ සැලකීම වශයෙන් ශ්‍රාවකයාට පිහිට වෙනවා. ඊළඟට බුද්ධ ශාසනය කටයුතු කරන උපකාර වෙනවා ශාස්ත්‍රුන් වහන්සේට. ඇයි? සාරිපුත්‍රයන් වහන්සේ යම් දිසාවක ඉන්නවනම් බුදුරජාණන් වහන්සේ හිටිය වගේමලු. අඩුවක් නැහැලු. ඇයි ඒක කොච්චර පහසුවක්ද? හැමතැනටම භාග්‍යවතුන් වහන්සේට වඩින්න ඕනද? නෑනේ සමහර දේශනා බාර දීලා යන්නේ මගදී. සාරිපුත්‍රය කරන්න කියලා කියන්නේත් නැහැ. නැගිටලා වඩිනවා. වැඩියට පස්සේ මෙන්න සාරිපුත්‍රයන් වහන්සේ ඉතුරු ටික දේශනා කරනවා. අහලා තියෙනවනේ ආන්න. ඒ උන්ට ශ්‍රාවකයා ඒ විදියට පිට වෙනවා. නිසා මේ තුන් බෝධියම වටින බෝධි. මේව දැනගන්න ඕන. අපි දැන් නිවන ගැන කතා කරන වගේමයි මේ බෝධින් ගැන දැනගන්න. නැත්නම් මේ බෝධි පුරණ උතුමන්ට අපි නිඳා කරලා පව් පුර ගන්නවා. දැන් මෙවැනි උතුමන් වහන්සේලා අපේ ආචාර්යයන් වහන්සේලාට අපි සලකනවා, ගරු කරනවා. මොකද හේතුව? ඔබ වහන්සේලා යන්නේ ශ්‍රේෂ්ඨ ප්‍රාර්ථනාවකට. ඇයි? මතු අනාගතේ කවදා හරි අසංකේ අප්‍රමේය අපි වගේ මිනිස්සුන්ට දෙවියන්ට පිහිට වෙන්නේ ඔයයි. ඒක දකින්න ඕන. දැකලා අද වඳින්න ඕන. ඔබ වහන්සේ එදාට බුදු වෙයි. අපිට දකින්න ලැබෙද්ද නැද්ද දන්නේත් නෑ. දකින්නත් ඉඩ ලැබෙයි කියන්න බෑ. මොකද අදත් හම්බුණා නම් එදාටත් අපිට දකින්න ලැබෙයි. නමුත් ඒ කෙසේ වේවා අද මං වඳිනවා ඔබ වහන්සේ ලෞතුරා බුදු වෙන ඒ බුදු බවට. මොකද කියන්නේ? අපි නෙවෙයි වැන්දේ. දීපංකර බුදුරජාණන් වහන්සේ පවා මල් මිටි තුනක් පුදලා ගියා. වැන්දේ නෑ වඳින්න බැරි නිසා පුදලා ගියා. ඇයි පිදුවේ? මතු ලැබෙන ලෞතුරා බුදු බවටයි පිදුවේ. බුදු කෙනෙක් විසින් බෝසතුන් වහන්සේ නමකට පිදුවා. වැන්දේ නෑ, වරද්ද ගන්න එපා. බුදු කෙනෙක් කාටවත් වඳින්නේ නැහැ. වඳින්න බෑ, සුදුසු නැහැ. නමුත් මල් හරි පූජ කරයි කෙනෙක් කොච්චර දෙයක්ද? ඉතින් රහතන් වහන්සේලාත් මල් පුදල වැඩිය කියනනේ. ඔය ටික අපි තෝරගමු. නැත්තම් මේක මේ හරි මේ අනවශ්‍ය විදියට පහත් කරන සමහර අය. ඒක හොඳ නැහැ. ඔක වෙන්නේම මේ ධර්මයේ දකින්න කොට වෙන්නේ ගොඩක් අයට. ඒ කියන්නේ ඉක්මනට ඉක්මනට දේවල් වැටහෙනකොට සමහර අය හිතන දැන් මේක විතරයි ඕන. අපිට වැඩේ හරිනේ. අපිට හරි කියලා අනිත්යට හරියන්නේ නැහැ. දැන් මට තේරෙනවා අනිත්ය. ඔබට තේරෙන්නේ නැහැ. ඔබ එහෙනම් ඉස්සරහට යන්න ඕනද නැද්ද? තව කාගේරි පිටක් ඕනනේ ඉස්සරහට. එහෙනම් පතන්න කවද හරි බුදුපසේ බුදු මහරහතන් වහන්සේලා දැකගෙන පිට ලැබමින් කටයුතු කරගෙන සසරෙන් එතර වෙන්න ලැබෙන්න. නැත්නම් මේ තනියෙන් නිවන් දකින්න හිතන්න එපා එකපාර. ඊට වඩා ලස්සනයි අර කල්යාණ මිත්‍ර පිරිවරාගෙන යන්න තියෙනවා නම්. තනි වෙන්නේ නැහැ. දැන් කාන්තාරේ වුණා තනි වුණොත් එහෙම හරි බයක් දැනෙනවනේ. කවුරුත් නැහැ. අනේ මං විතරයි මහන්සියෙන්, මං විතරයි පිච්චෙන්නේ, මං විතරයි විපාසයෙන්. ඔක්කොම එක කාන්තාරේ යනවා. අයි අනිත් අයත් ඉන්නවා. පාළුවකුත් නැහැ, තනිකමකුත් නැහැ. සින්දුවක් කිය කිය යන්න බැරි කට්ටියත් එක්ක. ඔය කියන්නේ නේද අග්ගල කණ්ඩෝම් පුතා කියන්නේ. මොන පුතා?
සිරිපාද යන පුතාලා කියන්නේ හෙලේ නගින්න ඕන නේද ඇයි කියන්නේ කී කී යන මොන ගමන යන්නේ මේ සංසාර ගමන යන්නේ හැබැයි වඳින්නේ කොහෙද සිරිපාදේ ගමන දුෂ්කරයි දුෂ්කර නිසා පැරන්න හැදුව කවි තුන්සරණේ ගී කී කී යන වඳි ඒ වන්දනාව වගේ නේද සංසාර ගමනත් බරයි නේද හිටපු ගම වංගගිරි අහු වෙනවද නැද්ද අහු වෙනවනේ महागिरी दाम बाहु वेन नेद जीवित आहो वेन वाने तानी वुनोत एदगेन वैटनो पीट वेन नौनला वे कावरु हरी लांगा हीट योद कोच्छर देयाद महागिरी दाम बाहु नाम था मेहे दुआंगे ने समार इट आने आमदुरु ने महागिरी दाम ब्याक आहो ना दरागन ने वे अंडन नवा मेरेन नादन नवा पोलोए पास खान वे लावड़ था आपी वोन मतक पेन नारे आपी इन्ने पाई मेतन ने हीट पुनी साने मतक නේ උදේ හවා යනවා හැබැයි මතක් වෙන්නේ නැහැ මොකෝ ප්‍රශ්නයක් නැහැ ප්‍රශ්නයක් වෙච්ච ගමන් තෙල් ගහන් හරි එනවා කලින් ඉඳන් තෙල් පිච්චෙනවනේ ඔච්චර විහෙර ගලේ යන්න බෑ දුරයිනේ එහෙමනේ කියන්නේ විහෙර ගලේ යන්න බෑ දුර වැඩි පත් වුණොත් මොනවද පත් වුණා කියන්නේ ප්‍රශ්නයක් වුණොත් එහෙම ආන්න තෙල් ගහගෙන නේ අති තමා දුවගෙන එනවා ඒ වෙන් එන්නත් පිහිට වෙන්නත් කවුරු හරි අපිට ඉන්න ඕනේ ඒක තමයි කල්යාණ මිත්‍රයා නැත්තම් අමාරු වැඩි චෙලාවෙත් කියනවනะ ඔකට පූජාවක් තියන්න ඕනේ 10000ක් යනවා එක තියන්න. ඒ මොකද්ද? තුවාලේ හාරගෙන කන කපුටෝ වගේ. ප්‍රශ්නේ වෙච්ච මිනිස්සෙටමද? අපි කියන කතාව පෙරන්න ගහෙන් වැටුණු මිනිහට ගුණා යන වදින්න ගිය දේවාලේ මේ දැන් වදින්න ගියේ පිටක් ගන්න අන්තර හාමුදුරු කීයක් හරි ගසා කෑවා. ඉතින් දේවාල වලට ගියාම වෙන්නේත් ඕකනේ නේද? මංකෝදර භූතය තුන්දෙනෙක් කියවන්න සල්ලි ගත්ත එක කිව්වේ නැ අනේ කියන්න දෙපේ වගේ කතා මෙයාට ඒක එක්තරා පළාතක හිටිය ගෙදරක භූතය තුන්දෙනෙක් පළාත කියන්නත් හොඳ නැ ඒ පළාත ඉඳන් කතරගමට යන්න වියදම කොච්චරද කිව්ව භූතයෙක්ට එක භූතයෙක් කියවන්න රුපියල් 10000ක් ගන්න පැකේජ් එක කීයද භූතයෙක් කියවන්න කීයද දැන් මං කිව්වේ 10000 තුන්දෙනාට වෑන් එකට दहादायतलिसनीप मैन्युंट सनीप मुन मैन्युंटे कट्टी मैन्युंट पास कोरोना आवा कोरोना को दिन खतरगम बे कोरोना वाले अल्लो भूत चक्कर पड़े भूत बे दुर्वेड़ी अभी लंग बोत दिन टीक दवस कोरोना लंगटे वाणी लंगटे वाणी दुराड़ी तुंदा දැන් මේ කෙනෙක් දුකට වැටුණා මොකද කරන්නේ මිනිස්සු? ඒකිනුත් කීයක් හරි හම්බ කරක. දැන් අපිට විමසන්න පුළුවන් ද භූතය ඉන්නවද නැද්ද? ඇත්තටම gedara ඉන්නවද නැද්ද? මොකද කියන්නේ සාස්ත්‍රය හොඩට පස්සේ කිව්වට අපිට හොයන්න ක්‍රමයක් තියේද? ඔය සාස්ත්‍රවලට අපි අහුවෙන්නේ ඒකයි. පේනවලට. ඇයි අපි දන්නේ නැහැ. කියන ඕනම දෙයක් එහෙයි එහෙයි කියලා. අනිත් ඒ බයයි ඔළුව අනනනේ කියන්නේ ආ එහෙම. එහෙම නේද? ඔව් 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 එහෙම එහෙම. එයානේ නැහැයි කියන්න බෑනේ. ඒවට අහු වෙන්නේ පහින් බොරු තනිකර බොරු කරන්න දැන් භූතය ගියාද කියලා පේනවද 10000 අරගෙන ඒ පේන්නේත් නෑ ඉතින් ඔය ටිකෙන් දානයක් දුන්නා නම් මොකෝ වෙන්නේ භූතය යනවා ඉන්න භූතයොත් යනවා ඊට පස්සේ ඔය ගෙවල් වල ඉන්න පණ තියෙන භූතයොත් යනවා ඊට පස්සේ ඇයි දන් දෙනවනේ මේ මිනිස්සු මම මේකයි කිව්වේ හරියට අපි මුලා වෙනවා සහ අපි කරදරේ වටනවා කල්යාණ මිත්‍ර නොවන අය පොද කරන්න අපෙන් දේවල් ගන්නවා ඒ වෙලාවේ පුළුවන් තරම් කඩා ගන්න බලනවා. හාමුදුරුවරුත් ඉන්නා වගේ. හරියට ඉන්නවා. එක එක පූජා විධි කරන නේද? කේන්දර බලන. ඔව් බාර ඔප්පු කරන නේ බාර වෙන්න කියනවා. ඉතින් අපි බාර වෙන්න කියන්නේ නැහැ ඔබට කොහෙටවත්. අපිට බාර ගන්නත් බෑ අපෝ. බාර ගත්තොත් ඇතින ඕන තරම්. ඒ නිසා බාර වෙන්නවත් ඔප්පු කරන්නවත් එපා. මේ බාරෙන් නිදහස් වෙන්න. ඔය වෙච්ච බාරේ තමයි දැන් තියෙන්නේ. ඕක නිදහස් වෙන්න. දැන් තව බාර වෙන්නේ මොකටේ? මදේ බාර වෙච්ච තන කල්ප කීයක් දුක් විඳද ඔය බාරෙටම ආ කල්ප කෝටි ගණන් මතකද නෑ තිරිසන් සත්තු වෙවි පෙරේතිය වෙවි තිරිසන් මෙම් අනිරේ ගිහිල්ලා මහා දුක් විඳද අය තවමත් මදි තව බාර වෙනව තව ලැබියම් මොකෝ තව ලැබෙන්නේ මොකක් තිරිසන් ලෝකේ අයියන්න යනව අනිවාර්යෙන් දැන් සසර ගියොත් යනවා ඉතින් තිරිසන් ලෝකේ යන්න වෙනව මේ මොකද කරපු જાති තියෙනවනේ පෙරේතිය වෙනව ना मेके निधास्वी कटियुत करें आई बार विन्नोने सत्पत्ति काटवत्न्न
තමන් තමන්ට බාර වෙන්න අදිෂ්ඨාන කරගන්න මේ මුලාවෙන් අපි නිදහස් වෙනවා. ඉතින් මේ කට්ටඩියෙක් කියන බොරුවවත් තේරෙන්නේ නැති අපි කොහොම චතුරාර්ය සත්‍ය තේරුම් ගන්නේ? ඕක විමසන්නම් මොලේ නැහනේ. අපි කියනවා වැඩක් නැහැ කරන්න එපා නැහැ අහන්න නැහැ හොරාට ගිහින් දෙනවා සල්ලි. හැබැයි දානියක් දෙන්නකෝත් ගණන් හදනවා අනේ මෙච්චර යනවා අඩුවෙන් දෙන්න ඕනේ. හැබැයි කට්ටඩියෙක් මොකක් හරි කුගම විශ්වාසයි. ඔක දෙන්නම දෙන්නම ඕන. දැන් සමහර අය බොරුවට ගන්නවා දැන් වරන්. මොකද දැන් ජොබ් එකක් නැහැ මේ දවස්වල කරගන්න හරිද? කොරෝනාත් ආවනේ. දැන් මොකෝ වෙන්නේ ආවේශ වෙනවා මේ පාර. කාලි මෑණියෝ ආවේශ වුණා කියනවා. කියලා මොකද්ද කරන්නේ? දිවේ එළියට දාලා ඔළුව වනලා දැන් මොනවයි කියන්නේ? ගමේ විස්තර කොමත් ගමේ එකා දන්නවනේ. අර ටික බලන් ඇවිල්ලා ආරූඩෙන් ගමේ අයටම සාස්තර කියන. එහෙනම් මෙවැනි මිසදුටු තියෙනවා. මුලා වීම තියෙනවා. ඔබ මේවටත් අහු වෙනවා කියන්නේ ඔබ නිවනට ගොඩා දුරයි. ඔබ ඔබට අහු වෙන්නේ නැහැ කියන්නේ ඔබ දක්ෂයි. ඔබට ආත්ම විශ්වාසය තියෙනවා. මන්ද මානසිකත්ව නිසානේ ඔබට අහු වෙන්නේ. හීනමානයි. තව කෙනේ සරණ යන්නේ මොකෝ? හීනමානයට. දේවාල සරණ යන්නේ මොකෝ? හීනමානයට. ඒ නොපෙනෙන බලවේගක පීටක් බලාපොරොත්තු වෙනවා. තමන්ට තමන් විශ්වාස නම් ආයි කාගවක් පස්සේ යන්න ඕනේ? එනම් දාන සීල භාවනා සුචරිතයේ දෙන නිවන් මඟ දියුණු කරගන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමු. දැන් දේශනාවට ආයෙමු. ශ්‍රාවක බෝධියේ පසේ බුදු බව දැන් මහා ශ්‍රාවකයන් වහන්සේලගේ සහ අග්‍ර ශ්‍රාවකයන් වහන්සේලගේ වෙනසක් තියෙනවා. මහා ශ්‍රාවකයන් වහන්සේලා දෙනමක් ඉන්නවා. දකුණ ශ්‍රාවක වමත් ශ්‍රාවක. සාරිපුත්ත මහමුගලන් මහරහතන් උන්වහන්සේලා පෙරම් පුරන්න ඕනේ ඒකා සංඛ්‍ය කල්ප ලක්ෂ්‍ය නියත වශයෙන්. ඒකා සංඛ්‍ය කල්ප ලක්ෂය සාධකය. මහා ශ්‍රාවකයන් වහන්සේලා පෙරම් පුරන්න ඕනේ කල්ප ලක්ෂය. අවසෙස් ශ්‍රාවකයන් කල්ප දහස, විසි දහස, තිස් දහස, හතලිස් දහස වෙන්න ඒක කියලා නැහැ පොතේ. මහා ශ්‍රාවකයන්ට නම් කල්ප ලක්ෂයක් තියෙනවා. දැන් ඔබට අදාද නිවන් දකින්න ඕන නම් උත්සාහ කරලා බලන්න, උරගා බලන්න මේ වැඩේ සාර්ථකද නැද්ද කියලා. අපි දන්නේ නැහැ. ඉතින් කරලා බලමු නේද? උත්සාහ කරන්න එපා නේද? නැත්තම් වැඩේ සමෘද්ධ වෙන්නේ නැහැ. අපි තට්ටු කරලා බලමු දොරට. ඇරුණොත් එහෙමයි. ඇරුණ නැත්තම් කවදාරි දොර ඇරේනේ. එහෙනම් දොර කවදාරි ඇරේවා කියලා හිතාගෙන තට්ටු කර කරමු. හරි, බක්කුල ස්වාමීන් වහන්සේගේ ජීවිතේ අපිට මතකයි. දැන් කිව්වා සාසන දෙකදී විශාල පින්කම් දෙකක් කළා. ඒක තමයි ඖෂධ පූජා බෙහෙත් කළා. බුදු කෙනෙකුටත් ලක්ෂයක්, රහතන් වහන්සේලටත්. ඉපදුනේ කොහෙද? කොසබෑ නුවර කුලයක ඉපදුනා. බොහොම පුණ්‍යවන්තයි. ළමයා ඉපදිලා සතුටට නාවන්න ගියා ගඟේ නාවනකොට සෙල්ලම් කර කර ඉන්න. දැන් මේ පිරිමි ළමයා කිරියම්මල වටේට ඉන්න. එක මාළුවෙක් දැක්ක මේ ගොදුරක් ඇවිල්ලා කට ඇරගෙන. මාළුව දැන් දුරින් එන ලොකු මාළුවෙක්. අම්මල පැනලා දිව්වා ළමයා අතෑරියා. කවුද ගිල්ලේ? මාළුව ගිල්ලා. ගිල්ලපු ගමන් පුණ්‍ය බලයට දැන් පශ්චිම භවිකයන් අන්තිම ආත්මේ මොනවක් කරන්න බෑ. මරන්න බෑ. ගලේ ගහලවත් මරන්න බෑ රහත් වෙන තුරු. දැන් මේ මාළුව පිච්චෙන්න ගත්තා. මම මොකද කරේ? යොදුන් 30 වේගෙන් යන්න ගියා විදකේ. ලොකු මාළුව දැන් හයියෙන් යනවා. ගිහිල්ලා බරණැස් නුවර දැලක බැඳුනා. වෙනද මාළුවැල්ලුව මේ මසුන් මරන්න කෑලි කපල ඉක්ුණා. එදා මේ ළමයාගේ පිනට කැපුවේ නැහැ. ලොකු මාළුව කහවණු 1000කට මිල කරලා කදක බැඳගෙන ගියා. ගියාම එක ගෙදරකින්වත් ගත්තේ නැහැ. බරණැස් නුවර 80,000ක් 80 කෝටියක් ධනිය දෙන සිටු කුලයක ළමයි නැති අම්ම කෙනෙක් මිලදී ගත්තා. අරගෙන වෙනද කඩ කපන්න දෙන වැඩ කරන අයට ඒත් දුන්නේ. මේ අම්මම ගිහලා එදා බඩ පැත්තෙන් නෙවෙයි බැලුවේ පිට පැත්තෙන් පිනට. මේ ඔක්කොම වෙන්නේ පින වේ ළමයා නිසා හොඳේ. එදා මාළුව බලන්නේ බඩ පැත්තෙන් නේ. පැඩුවේ පිට පැත්තෙන් බලන රත්තරන් පාට ළමයෙක් ඉන්නවා. දැන් මේ අම්ම සතුටුයි. මට ළමයෙක් ලැබුණා කියලා කෑ ගහගෙන ඉල මහත්තයට කිව්වා. දැන් ළමයාත් වඩා රජතුමා ළඟටත් ගියා. රෙජිස්ටර් කරන්න යනවා. ඉස්සර රජතුමාට තමයි ගිහින් කියන්නේ. ගිහින් කිව්වා අපිට ළමයෙක් ලැබුණ කොහෙන්ද? මාළුවගේ බඩේ. දැන් කොසමෑනුවර තමයි ඇත්ත අම්ම තාත්තා ඉන්නේ. එයාලට පණිවිඩයක් යනවා. අන්න බරණැස් නුවර ගෙදරක මාළුවෙක්ගේ කුසෙන් ළමයෙක් බිහි වෙලා. ආ එහෙමද? අපේ ළමයා මාළුවෙක් කෑවා. ඒ ළමයා වෙන්නේ. දැන් ඉතින් මොකද කරන්නේ නැත්තේ? දුවගෙන යන්න නැතිනේ ළමයා ගන්න. ගිහින්ද රණ්ඩු වන්න පටන් ගත්ත. කුල දෙක පවුල් දෙකයිනේ. වැදූ මව මෙහි
දෙන්න එකතු වෙලා දැන් දෙපැත්ත රදින මොකද්ද කියන්නේ යාගෙන මම දස මාසයක් කුසේ දරාගෙන මේ ළමයා බිහි කරේ ක්‍රීඩා කරනකොට තමයි මාළුව ගිල්ලේ ගිලොම් මාළුවගේ මම තමයි බඩ බලලා ගත්තේ ඒ නිසා මට තමයි අයිති මන්නු ගත්ත නයිත් ළමයා මැරෙනවා දැන් දෙන්නටම අයිතිද නැද්ද එක්කෙනෙක් බිහි කළා එයා බලාගත්තේ නැහැ මාළුව ගිල්ලා අරකුලේට ගියාම එයා බේරගත්තා දැන් ඉතින් විසඳ ගන්න බැරි මතන යනවා උසාවි කොහෙද රජතුමා ළඟට යනවා රජතුමා කෝ ඔබ මව කුසෙන් බිහි කරන නිසා ඔබට අම්මක් නොකිය ඉන්නත් බෑ ඔබ මාළුවෙක් කුසෙන් බේරගත්තු නිසා බිහි කරපු නිසා ඔබට මව කියන් නොකිය ඉන්නත් ඒ නිසා දෙන්නටම අයිති මාස හතරක් එක ගෙදරක ඉන්න ඕන අනිත් මාස හතරේ අනේ ගෙදර ඒ නිසා ද්වක් කුල කුල දෙක හැදිච්ච නිසා කුවා ද්වක් කුල කියන එක බයන්න වෙලා බක් කුල වුණා පාලි එහෙම වචන අර ලොප් වෙලා හැදෙනවා ද්වක් කුල කියන එක තමයි බක් කුල කියලා කිව්වේ නම ඒකයි බක් කුල කියන්නේ වෙන නමක් තේරුමක් තියෙන වෙන නමක් නෙවෙයි ඔක පවුල් දෙකක හැදිච්ච නිසා ගෙවල් දෙකක් තිබිච්ච නිසා කිව්වා අම්මලා තාත්තලා දෙන්න දෙන්න හිටපු නිසා කිව්වා බක් කුල එහෙම උපාසිකාවක් කොළඹ රටේ තියෙනවා හැදුවමව වැදුවමව දෙන්නෙක් ඉන්නේ කියන්නේ තමන්ගේ සහෝදරියට ළමයි හිටියේ නැහැ සහෝදරයා මොකද කරේ උපන් ගමන් දියණියව පූජ කළා කාට අක්කට ලියලම දීලා තියෙනවා හැබැයි ගෙවල් ළඟ ඉන්නේ දැන් මේ අම්මත් ළඟ ඉන්නවා අර අම්මත් මං ඉතින් ඒ උපාසිකාවට කො වාසනාවක් නැහැ දෙන්නෙක් ඉන්නවනේ එක්කෙනෙක් මැරුණොත් අනිත් එක්කෙනයි හැබැයි එයා දුකින් ඉන්නේ ඇයි මගේ ඇත්තම මාව දුන්නයි කියලා මං කො ඒක හිතන්න එපා මොකද එයාලා දුන්නේ සත්භාවයෙන්නේ ඔව් සත්භාවයෙන් දුන්න විතර අතැල්ල ගිහිල්ලා නැ ළඟම ඉඳලා තියෙනවා ඔයා බලලා තියෙනවා දැන් මවුසෙනේ නැති වෙනවද දුන්නා කියලා නේ ඇට මිදුල වල තියෙන එක නැති වෙනවද නැති වෙන්නේ නැහැ ඒ නිසා මං කිව්වා ඔබතුමියත් බක්කුල ඇයි පවුල් දෙකක් නෙවෙයි දැන් මේකත් පිනක් නේ දැන් තරුණ වයසට එනකොට මේ කුමාරයාට මාලිගා දෙකක් දෙපැත්තේම හදලා තියෙනවා නාට්‍යාංගනව දහස් ගානේ දෙපැත්තේ මිදලා තියෙනවා මාස හතර පහෙන් බහින්නේ අර නළු නිලියන් අතර නැටුම් බල බල සැපෙන් ඉඳලා තිනවා කෑම ටික ළඟට ගෙනල්ලා කවනවා අකුල් මිරිකනවා පවන් සලනවා නැටුම් පෙන්නනවා සැපද නැද්ද සැපයි අපිටත් තිබුණා නේද උපාසක මාතුරු නිත නැති මේ නමුත් නැහැ අපිට හොඳේ දැන් ඒ කවන්න කෙනෙක් නැහැ පුළුවන් නම් තියෙන එකත් කයි අපි ළඟ නේද අපිට තියෙනවත් අරන් කයි කවන්න කෙනෙක් නැහැ කකුල් මිරිකන්න කෙනෙක් දැන් නැහැ හැබැයි ඉස්සර මේ පින තියෙන නිසා මෙතුමාට හිටියා දැන් යන්න ඕන දවසට අනිත් නගරෙට දැන් කොසබෑ නුවරට යන්න ඕන බරණැස ඉඳන් යොදුන් කීයේ 30යි ගංගෙන් යන්න නැවක් හදලා නැවේ නගිනවා කෑම බීම පටවගෙන නාට්‍යාංගනාව ටිකත් එකට නගිනවා දැන් නැටුම් නැටනට තමයි නැවේ යන්නේ නැටුම් බලවල කිසි දුකක් නැතුව එහෙ ගිහලා බහිනකොට අනිත් කට්ටිය එනවා පිළිගන්න අනිත් නාට්‍යාංගනාව එයාලා බාරගෙන එයාලා එක්කගෙන එනවා පහයට ආපු කට්ටිය ආයි නැවෙන් ගමට යන ඔන්නෝම තමයි මාස හතරෙන් අතරට නගර දෙකට මාරුවේවි අවුරුදු 80ක් මුකුත් නොදැන ගෙවිලා තියෙනවා දුකක් නොදැන. ඇයි පින නිසා අවුරුදු 80ක් ගෙවෙනකොට තමයි ලෞතුරා බුදුරජාණන් වහන්සේව පහළ වුණේ. බණ අහන ලැබුණා. හිත පැහැදුණා. ඇවිල්ලා සාසනේ හිතන්නම කොච්චර දෙයක් අත්හැරලාද කියලා මාලිගා දෙකක් එක නාට්‍යාංගනාව අර සැප ඔක්කොම අත්හැරලා නිකන් පින. අපිට මුකුත් නැතුව ලෙවකකා ඉඳලාත් අපි අතහරින්නේ නැහැ. නේ? අපි ලෙවකණ එකනේ කරන්නේ දැන් කාමයන් අපිට ලොකුවට නැහැ නේ කිසි දෙයක් දැන් මේක එහෙම නෙවෙයි සියලු සම්පත් දීලා බලා ගන්න කාන්තාව වච්චර ඉඳලා මේ කුමාරයා මොකද කරේ අපි අවුරුදු 80 කුමාරයෙක් කොහොඳයි දැන් නම් පුදුම අවුරුදු 80 කුමාරයෙක් ඉන්න 100 කෙනෙක් වෙන්න බෑ නේද නමුත් අර නිරෝගී බලයෙන් පුණ්‍ය බලයෙන් වයස යන්නේ නැහැ විලිපිලි වෙන්නේ නැහැ කොණ්ඩේ දෙන්නේ නැහැ කරෙලි වෙටෙන්නේ නැහැ මුකුත් පේන්නේ නැහැ බොහොම නිරෝගී තාම අවුරුදු 20 කුමාරය වගේ තමයි අවුරුදු 80ක් අන්න බණ ඇහුවා අවබෝධ වුණා මහාන වුණා දවස් 7යි රටවැසියන්ගේ භෝජනය පෘථග්ජනව වැළඳුවේ සත්‍ය නිදා අරිහත්යෙන් අමා මහ නිවනටපත් වුණා සිව්පිරි සිඹියා ලාභි එහෙම ඉන්න ස්වාමීන් වහන්සේ බලන්න තමයි මේ අචේල කස්සප කියන යාළුවා එන්නේ රජගහ නුවර වේලු වනාරාමයට එන්නේ බුද්ධ පරිනිර්වාණෙනු ගොඩක් කල් ගියාට පස්සේ අවුරුදු 160 ඇවිල්ලා අහන්නේ මොකද්ද ඔබ වහන්සේ මේ මහනලා කීයක් වෙන වයස? අවුරුදු 80ක් වෙන. මහනලා 80යි, ගිහි කාලේ 80යි, ඔක්කොම 160යි. හිතා ගන්න අමාරුනේ. උපරිම ආශිවින්ද 160 තමයි මේ බුද්ධ ශාසනේ. තමයි බක්කුල මහරහතන්. 140යි මහා කාශ්‍යප මහරහතන්. අපිට දන්නේ නැති තාම. 100ක්වත් නැහැ. පින තමයි ආවශ වැඩින්නෙත් පිනට. මේ ආවශ වැඩලා ඉතින් අර කේන්ද්‍රිකකා ඉන්නවනේ වැඩන්නේ.
හොඳට හයියට ඉන්න පුළුවන් නම් අන්න වටිනා එක. දැන් ඉතින් 108යි කියන්නේ ඒත් එහෙමයි. හෙල්ලෙන්නේ නැහැ. හොඳට හිටියා. දැන් අචල කස්සප පැවිල ඇහුවේ හොඳ ප්‍රශ්නයක් පළවෙනි. මොකද අවුරුදු කීයක්ද මහන්ලා? අනව ඒ අවුරුදු කී 80ට කී පාරක් මෙවුන්දම් සේවනය දුනද කියලා. මේක ලාමක ප්‍රශ්නයක්. ගිහි කෙනෙක්ගෙන් අහන්න ඕන එකක්. කාමදුරු කෙනෙක්ගෙන් අහන්න ඕන දෙකක්. යාළුවනේ ඉතින් යාළුවා නිසා රහසක් නැහැ. ඇහුවා කෙලින් මේ ප්‍රශ්නේ. මොකද්ද මෙවුන්දම් සේවනය කියන්නේ? स्त्री पुरुषयांगे काम सेवने लोकाश्वाद मे वचने मेम दम बट मे वचने दुका कलीम की आने नरक वचन ओली मेकट की आने का मे उदम सेवने ये मी कील के अन्न पुला यदन के नैट यदन हिद कील अन्नाथ मोक यदन मे उदम से नरक वचन वहा तरह आमे हे महानी पद आया सत्ति पुलवाद එවට දන්නේ උන් දන්නේ නැහැ අනේ අනිත් අය නේද අන් අන් දන්නේ නැහැ අපි දන්නවද අපි දන්නවා බණ පොතේ තියෙන්නේ කොහමද කාම සේවණයට නම මේ උන් දාසේ සායනාසික ඕම හන්නේපා මගේ මං ওই જાති කරන කෙනෙක් නෙමෙයි මගෙන් අහන්නකෝ කී පාරක් කාම සංඥාවක් ඇති වුණාද කාමයන් ගැන හොඳයි කියලා සංඥා ඕනේ කියලා හිතුණාද කියලා එහෙමයි ස්වාමිනී කී පාරක් හිතුණාද පැවිදි වෙලා වයස 80ටම එක පාරක්වත් හිතුනේ නෑ සාදු කියලා අනුමෝදන් වෙන්න අපිට පුදුම නැති වෙයි මොකද අපේ ශ්‍රාවිකාවකුත් කෝ රහත් වෙලා නම් මොකටද ඔච්චර පුදුම වෙන්නේ කියලා නමුත් අචේල කස්සප දන්නවද රහත් වෙච්ච බව බෙර ගැහුවද මං රහත් කියලා නෑ ආ එතකොට පුදුමයි මොකද රහත් බව දන්නේ නැත්තම් පුදු අපි දන්න නිසා අපිට දැන් එච්චර පුදුම නැති වෙන්න පුළුවන් නමුත් එදා දන්නේ නෑ කිව්වේ නෑනේ කියන්නේ නෑ එහෙම एक अचेत कस्ट पुदे आश्चर्य स्वामी अद्भुत अभी कर्म धरा गुदस काम साल उच्चर पुदूट हण पैवधि मे असुट व्यापाद वितरक विहिंसा वितरक एक पुदाय इलाट की गृहपति चीवर इसलुवे नहलू मुखद हेतु शिवर प्रश्न दिखटे नमिया වෙලාවත් මදිනේ ගොඩක් විස්තර කරන්න දෙකුත් නැහැ මෙතන. දැන් විස්තර කරන්න ඕනේ ටිකලානේ. අට කතාව කියලා දුන්නා. කතා චරිත කතාව කියලා දුන්නා. දැන් සතුටුයි නේද ජීවිතය ගැන අහනකොට බක්කුල ස්වාමීන් වහන්සේගේ. නේද? කිවිසුමක්වත් ගිහින් නැහැ. ඔන්න බලන්න. නිරෝගී භාව. අපි පතන්න ඕනේ නේ. රෝග තියෙනවා නම් මේ ගිලන් උපස්ථාන කරලා ඖෂධ පූජ කරලා අනේ බක්කුල ස්වාමීන් වහන්සේට වගේ අපිට නිරෝගී සම්පත් ලැබිය ගලිගම් ඥානදීප සායනාසේ බොහොම අසනීප වෙච්ච කෙනෙක්ලු කලින් තරුණ කාලේදී බොහොම වස වගේ දේවල් උන්වහන්සේට කැවිලා තියෙන තරහකාරයෝ නිසා ඒ පෙනහළු ආබාධ ඇති වෙලා තියෙනවා ඊට පස්සේ උන්වහන්සේ බණ කියන්න ගියාම හතිය හැදෙනවලු පස්සේ තමයි සායනාසේ ගිලන් උපස්ථානේ පටන් ගත්තේ ඒ වගේම බක්කුල මහසෑය දැන් හදනවා මේ දවස්වල දැන් කියනවා මෙන්න බලන සම්දිට්ටිකානිසංස දැන් කිසි ආබාධයක් මට නැහැ ඇයි ඒ අර අසනීප වෙච්ච ස්වාමීන් වහන්සේට සලකනවා දැන් ගෙනල්ලා ඉතින් මේව තමයි आनी संस मेवाई ओण मलिडक यट करना बोले गेलपेन कुसले खरा रोगेट ना रोगेट गेलपेन करना उन्ना उपस्थान कर ना बक्ल स्वास सीकर जीवित कुछ ना बक्ल स्वास पट्टे घागण गिदर गिदर घागण ना सीवली महाराज ना सीन दें अगंगे पात्र दाने की तीर मंदिर तील वेन्द्र कमे ओहम कर फोटो गेनोने गे सारी बुत महाराथन फोटो गिना वेन्द प्राज्ञाव लेवा मुगल स्वामी नास फोटो गिनावती वेन्द इदी लेवा शिवली महाराथन गोम गेन दिया फोटो कड़ी गिना एक गिनाव गेहुआ आमट प्राते लेवा वेडी वेडिये लेवा बकुल स्वामी नास फोटो अरंग गहलो निरोगी संपत् दबेन अद गुण सीकिरी लेकिन लेने पिंक रो दान दिन्नों आनीसांस ला निरोगी सो लेने वितारक लेकुआ चीवर गे नैकुआ आयुधे की शिवर कपल नैलू दसूट कतुड़ी शिवर कपल नैक महान उन्ने इधिकट महलाद ने आश्चर्य देवा शिवर महलाद ने तव कि शिवरा महलवाद ने उदूट वाद කටන සිවුරක් හදලවත් නැහැලු සිවුරක් පණු පොවලවත් නැහැලු සබ්‍රාහ්මචාරින් වහන්සේලාට සිවුරු කරන්න උදව් කරන්න ගිහිල්ලවත් නැහැලු ඒකට හේතුව දැන් දෙපැත්තේම ඥාති දෙකල්ලු ඉන්නවනේ බරණැස ඥාති අම්මලා ටිකයි කොසබෑවේ ඥාති ටිකයි මාස 4න් 4ට කරඬු වලට සිවුරු දාලා
ගෙනල්ල පූජ කරනවලු. තියල යනවලු දැන් අතට දෙන්නේ නැහැ. පාංශු කුල සංඥාවෙන් ළඟින් තියල යනවා. ඉතින් ඒ සිවුරු කරඬුවේ තියෙන සිවුරු අරන් තමයි ස්වාමීන් වහන්සේ පොරවන්නේ. අලුත් සිවුරු. ඉතින් පෙරවන් ඉන සිවුරු දෙනවලු අනිස් ස්වාමීන් වහන්සේට. ඔහොම හැම මාස අතරට සැරයක්ම කරඬුවෙන් සිවුරු ලැබෙන නිසා උන්වහන්සේට ඉතින් සිවුරු පඳු ගහන්න මහන්න කපන්න අවශ්‍ය වෙලා නැහැ. ලැබීම කියන්නේ මේ. ඔව් ඒකයි නේද? මේ තරහට කැපුවේ නැතුව නෙවෙයි. කපන්න හේතුවක් නැහැ. මොකද හැමදාම සිවුරු වෙනවා. අරිනුත් වෙන එක මේනුත් එකක් වෙනවා. කරඬු වල දාගෙන ඉන්න ඔළුවේ තියාගෙන අම්මලා. ඉතින් හිතන්න මේ පින ගැන මේ හිතන්නක වෙන මොකුත් හිතන්න එපා. පින හිතන්න. සැපේ හිතන්න. රහතන් වහන්සේට වෙච්ච. මේ ආනිසංස ලැබින්නේ. ඊට දානයක් ඉවසූ බවක්. ගෙවල් වලට වැඩලා නැහැ සයන්ස උග්‍ර දූතාංගධාරී. ඒක නිසා තමයි ගෙවල් වලට වැඩලා නැත්තේ. දානෙකට වැඩියත් පිළිගත්ත ආවා. පින්ද පාත. ගෙවල් වල දානේ වළඳලා නැහැ. මට ආනි ආරාධනාවක් කරනවා නම් කියලා හිතලා නැහැලු අවුරුදු 80ටම. ගම තුල වාසය කළා නැහැලු අවුරුදු 80ටම. රැයක් පහන් කළා. නැහැ දවල් ආවා. අයි රැ වෙන්න කලින් ආරන්නට ගිහින් තියෙන. ඒ කියන්නේ අරන්නේ කාංගයක් සමාදන් වෙලා තියෙන මේ සයන්සේ අවුරුදු කීයද? 80ක්. ගමේ ඉඳගෙන දානේ වළඳලා නැහැ කිව්වා. ස්ත්‍රියකගේ ශරීරයේ කුඩා ලකුණු වශයෙන්වත් බලලා නැහැලු. මොනවද මේ කුඩා ලකුණු කියන්නේ? ස්ත්‍රියගේ ඇහි බෑම, ඇහි පිහාටු, ඇස් දෙක, නහය, කම්මුල, කම්මුලේ ලප තියෙන ඒවා, උපන් ලප, තොල් දෙක. දැන් මයි කින් එක කියන්නේ ඒක දන්නේ නැහැ. මේ ස්වාමීන් වහන්සේ වහ බලලා තියද? බලල නැහැ. යටත් පිරිසෙන් මාගම්කට ස්ත්‍රියකට සතරපද ගාථාවකින්වත් බණ කියලා නැහැ. ස්ත්‍රීන් දෙතර බණ කියලා නැහැලු ස්වාමීන් වහන්සේ. ඒක සාදු කියලා අපි අනුමෝදන් වෙමු. එම බණ කියන්න අවස්ථාවයක් තිබිලා නැහැ. ඇහුවොත් දවසක් වුණා බණ කියන්න පුළුවන්. නැත්තම් බණපද හතරයි කියන්න පුළුවන් ස්ත්‍රීන්ට පමණක් නම්. මේ නැත්නම් ආරාධනා කරන්න ඕනේ නැත්තම් පුරුෂයෙක් එක්කගෙන આવුත් පුළුවන්. එහෙමයි තියෙන්නේ. එහෙමවත් මේ ස්වාමීන් වහන්සේ කියලා නැහැ කියන තමන් වහන්සේ අවුරුදු 80ට. භික්ෂුණී ආශ්‍රමයකට ගිහිල්ලා නැහැලු අවුරුදු 80කට. ඒ නෝගී භික්ෂුණීන් එක තරහද? නෑ ඉතින් කොහොමත් විසභාගාරමුණේ තියෙන භික්ෂුණීන්ට භික්ෂුන්වහන්සේ නිතර නිතර ආරාම වලට යන්න ගියාම ඒකෙදි කෙලෙස් ඇති වෙනවා සාමාන්‍ය භික්ෂුන්ට. ඒ නිසා අඩුවෙන් යන එක හොඳයි. නොදකීම යහපත් කියන නිසා මේ ස්වාමීන් වහන්සේ ගිහිල්ලා නැහැලු. දහම් දෙසලා නැහැලු භික්ෂුණීකට කියන අවවාද කරලා නැහැලු. අවුරුදු 80ටම සික්කමානාවකටවත් සාමණේරියකටවත් දහම් දෙසලා නැහැලු. ඒ වගේම ස්වාමීන් වහන්සේ කවුරුවත් මහාන කළා නැහැලු අවුරුදු 80ටම. ගෝලේක මහාන කළා නැහැ. කවුද මහාන කළේ? සමාන සබ්‍රම්ම චාරින්න වෙනස් ස්වාමීන් වහන්සේලාට කියලා තමයි මහාන කරවලා තියෙන්නේ. තමන් වහන්සේ මහාන කරේ නැහැලු. ඒකත් ආශ්චර්යයනේ. ඇයි ආශ්චර්ය? තමන් මහාන කරන්න කැමති ඉන්නේ සාමාන්‍ය ගෝලේ හදාගන්න. මේ සන්නස එහෙම කළා නැහැ. කෙනෙකුට නිසදුන් බවක් අහලා නැහැලු. උපසම්පදා කළාත් නැහැ ගෝලේක. නිස දීලා නිසදෙනවා කියන්නේ වෙන උපාධ්‍යයන් වහන්සේ කෙනෙක්ගේ ශිෂ්‍යයෙක් තමන් වහන්සේ වෙත ආවොත් තමන් වහන්සේ ආචාර්ය තනතුරට පත් කරගන්න එකට තමයි කියන්නේ නිස කියලා. එහෙනම් එවැනි උපසම්පදා භික්ෂුවක් ගෝලයක් වශයෙන් තියාගෙන නැහැ. හැගෙන අවුරුදු 80ටම. ගිනිහල්ගේ නාල නැහැ. අවුරුදු 80ටම. ඇඟේ සබංගාල නැහැ අවුරුදු කීයටද? 80ට. නාල නැහැ නෙවෙයි කියන්නේ. සබංගාල නාල තියෙනවා. නාල තියෙනවා. නෑ වෙන්නේ කොහොම ප්‍රශ්නය? ගිනිහල් ගෙට යන්නේ මොකටද? උපස්ථාන කරන්න. අර මේ තියෙන දෝෂ දුරු කරගන්න. වාපිස්සෙන් දෝෂ නෑ නිතින් ස්වාමීන් වහන්සේට නිසා ගිහින් නෑ. හොඳයි එහෙමනම් ඔන්න ඕකයි විස්තරේ. ඉතින් එළ දෙනෙක්ගෙන් කිරි දොවන තරම් වෙලාවක්වත් ආබාධයක් හටගෙන නෑ. මංකව කිවිසුමක්වත් ගිහින් නෑ අවුරුදු 160ටම. අරලු කැබැල්ල තරම් බෙහෙතක්වත් අරගෙනත් නෑ. පුවරුවක හේති වෙලා නෑ. සැතපිලා නැහැ. ගමක වාසය කළා නැහැ කිව්වා. මේ විදියට ස්වාමීන් වහන්සේ ආශ්චර්යයි අද්භූතයි. ඊළඟට තමන් වහන්සේ රටවැසියන්ගේ භෝජනය වළඳලා තියෙන්නේ පෘථජන දවස් 7-8 වෙනි දවසේම සියලු කෙලෙසුන් නසල රහත් ඵලයට පත් වුණා. ණය නැතුවයි කිව්වා වළඳුවේ. ඒ තුලින් උන්වහන්සේගේ අරිහත් බවත් ප්‍රකාශ වෙනවා මේ අවසාන මොහොත. මේ පිරිනිවන් පාන නිසාත් වෙන උන්වහන්සේ මේක දේශනා කළේ. නැත්නම් ඊතකම්ම දේශනා කළේ නැහැ. අවසාන කොටස තමයි මේ දේශනාවෙදිත් හමු වෙන්නේ අපිට. ඉතින් මේ ගහන්නට යාළුවා මොකද කිව්වේ? ස්වාමීනි මම
ශාසනය මහාන වෙනවා. දැන් ආවේ සැප දුක වල යන මොකද උනේ අචල කස්සවට. ඔය ටික අහලම පැහැදුනා. අනේ කොච්චර ආශ්චර්යයද අද්භූතයිද මේ බුද්ධ ශාසනේ ශ්‍රාවකයෝ. මමත් එනම් මහාන වෙන්න ඕනේ. කියලා ඉතින් මහාන වුණා. උපසම්පදා වුණා. කෙලෙස් තවන වීරයන් කටයුතු කළ නොබෝ කල්ම අචල කස්සප ස්වාමීන් වහන්සේ සීපිලිසිමියලාවී තවත් රහතන් වහන්සේ කෙනෙක් බවට පත් වුණා. තවත් රහතන් වහන්සේ කෙනෙක් සසුනට දායාද වුණා. මොන විස්තරේ නිසාද කවුරු නිසාද? බක්කුල මහරහතන් වහන්සේ නිසා. යාලුවත් මහාන වෙලා රහත් වුණා. ඉතින් පිරිනිවන් පාන දවසේ සංඝ පිරිසට යතුරු අරන් ගිල කුටි වලට තට්ටු කර කර කතා කළා මම පිරිනිවන් පාන්න දැන් කවුරුත් වඩින්න කියලා. කතා කළ අහසෙදිම මගේ ශරීරයවත් කාටවත් බාධාවක් නොවේවා. ඒ කියන්නේ පුච්චන්න උස්සන්න ඕනේ නැහැ කියන එකනේ. ඇයි මේ දේහේ උස්සයන එක බාධා වන්නේ කියලා හිතලා අදිෂ්ඨාන කළා තේජෝ කසින සමාපත්තියදී අහසෙදිම දැවි ගියා. ශරීරේ පිරිනිවන් පෑවා හිතන එතනම අදිෂ්ඨාන බලෙන් ගිනි ඇවුලුණා. මුතුන් ධාතුන් වහන්සේ ලිතුරු කරමින් ස්වාමීන් වහන්සේ පිරිනිවන් පා වදාළසේ පිරිනිවන් පා වදාළ මේ ආශ්චර්ය අද්භූත කරුණු දරු නිරෝගිමත් ස්වාමීන් වහන්සේ ලදරාග්‍ර වූ බක්කුල මහරහතන් වහන්සේට අපගේ නමස්කාරයම් වේවා සාදු.